සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ජාත්‍යන්තර කලණ මිතුරෝ සංවිධානයෙන් සංවිධානය කරන බුදුගුණ සත්‍යක්‍රියාවට සමගාමීව උතුම් වූ සීලයක පිහිටලා කටයුතු කරන මේ අවස්ථාවේ පින්වත් ඔබ හැම දිනාටම දහම් අවවාද ලබා දෙමින් ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩමවා වදාළ දේශකයාණන් වහන්සේලා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති දුරන්දර අතිපූජනීය අවසරයි රාජකීය පඬිතු කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී අතිපූජනීය අවසරයි රාජකීය පඬිතු මාංකඩවල නන්දරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන මේ ස්වාමීන්ද්‍රයන් වහන්සලා දෙනමයි මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාළේ. ඔබ වහන්සලා ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර කරමින් කලණ මිතුරෝ දම් සභා මණ්ඩපයේට පිළි අර ගනිමින් ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන හැටියට. සාදු සාදු සාදු. අපේ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මේ වැඩසටහන සඳහා සහ සම්බන්ධ වෙන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වත්නි, අද පොසොන් පුර පසළොස්වක පොහෝ දවස මේ උත්තරීතර වටිනා පොහෝ දවසේ විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් වැදගත් වන ඉතාමත්ම අපේ අවධානය යොමු කළ යුතුම කාරණාවක් සම්බන්ධයෙන් අද මේ සාකච්ඡාව සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන් අපි අද සාකච්ඡා කරන්න තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන් සම්බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ඉදිරිපත් වන මේ පනත සම්බන්ධයෙන් අපේ මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් දැනුවත් කිරීම සඳහා මේ අවස්ථාව සැලසීම වෙනුවෙන් අපි විශේෂයෙන්ම මහා සංඝරත්නයටත් ඒ සංවිධායක මණ්ඩලයටත් අපේ ආශිර්වාදය ප්‍රසාදය පළ කරන්නට කැමැති. අද අපේ ගෞරවනීය කොත්මලේ කුමාරකස්සප පණ්ඩිත ආනන්දරත්න වහන්සේත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ ඉතාමත්ම කෙටි හැඳින්වීමකින් අනතුරුව මේ සාකච්ඡාවට පිවිසීම වැදගත් වේවි. මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත කියන එක මේ අද ඊයේ එකපාර හටගත් එකක් නෙමෙයි. පසුගිය වසර ගණනාවක් තිස්සේහි අපේ හාමුදුරන් වහන්සේලා සහ බෞද්ධයෝ දන්නවා බුද්ධ ශාසනය විකෘති කරමින් ත්‍රිපිටකය විකෘති කරමින් බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් බුදු සසුන විනාශ කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක් වසර කිහිපයක් තිස්සේ ඉඳන් සිදු කෙරීගෙන එනවා. ඉතාමත් සංවිධානාත්මකව සිද්ධ කරන ව්‍යාපාරයක්. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා පවා ප්‍රකාශයන් නිකුත් කරන්නට සිද්ධ වුණා බුදු සසුන ආරක්ෂා කරගන්න මේ ධර්ම විකෘති කරන පිරිසකින් කියලා. ඒ බඳු පසුබිමක් යටතේ ත්‍රිපිටකයේ ආරක්ෂාව සඳහා පසුගිය කාලයේහි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා. 2019 නේද කම්පාන. උරේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමත් එක්කම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කෙරුණා. මොකද මේ ත්‍රිපිටකය පිළිබඳ එක එක්කෙනා අත්නොමතිකව කටයුතු කරන්න ගියොත් විශාල විනාශයක් වෙන්න පුළුවන්. ඒ විනාශය වළක්වා ගැනීම සඳහා. ඉතින් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය 2019 වර්ෂයේදී පත්වීම සිද්ධ කළේ උන්වහන්සේලාගේ විශේෂ අවධානය යොමු වෙච්ච කාරණාවක් තමයි ත්‍රිපිටක පනතක් සකස් විය යුතුයි කියන එක. මොකද ත්‍රිපිටකයට නීතිමය රැකවරණයක් සැලසුවේ යුතුයි මක් නිසාද? NGO සංවිධාන හරහා විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් ත්‍රිපිටක ධර්මයේ බුදුසසුන විනාශ කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙනකොට ඒවයෙන් අපේ උත්තරීතර ධර්මය ආරක්ෂා කරගන්න නීතිමය රැකවරණයක් අවශ්‍ය වෙන නිසා.
ඒ නිසා මේ ත්‍රිපිටක මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කළා ත්‍රිපිටක සංරක්ෂණ පනත සකස් කරමු කියලා. ඉතින් අන්න ඒ අනුව තමයි මේ පනත නිර්මාණය වෙන්නේ. මේ වෙනකොට ඒ කෙටුම්පත් අංශයට ගිහිල්ලා කෙටුම්පත් අංශයෙන් ඇවිල්ලා තියෙනවා. මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවධානයට මේ මිදස්වල නැවත සමීක්ෂණයට පත්වමින් තියෙනවා. ඉතින් මේ පනත සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් පළ කරන පේන්නට තියෙනවා. විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන අර ධර්ම විකෘති කිරීමෙහි නියුතු වූ පිරිස ඉතාමත්ම සංවිධානාත්මකව මේ පනත සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කරමින් පවතිනවා. අසමහදුන් අපි දැක්ක පසුගිය කාල සීමාව තුළ සෑම අංශයකටම බල කරමින් මේ ත්‍රිපිටක පනත එන එක නවත්වන්න මා පුදුමාකාර උත්සාහයක් ගත්තා. ඉතින් අපි ඒ නිසා තමයි ඒ වගේම වගකීයුතු මහා සංඝරත්නය උන්වහන්සේලා සාකච්ඡා කරන නෑ මේ පනත කොහොම හරි අපි සම්මත කරගන්නට ඕනේ. එහෙම නැත්නම් මේ ත්‍රිපිටකේ රැකගන්න බැරි තත්වයක් තියෙන නිසා කියලා. ඉතින් අසමහදුන් ඇයි මේ නීතිමය රැකවරණය සැලසීම සම්බන්ධයෙන් කතා කරනකොට දැන් අපිට මං හිතන්නේ මම මේ පොඩි chart එකක් හදලා තියෙනවා මේ පනත ගැන විවිධ අදහස් සමාජගත කරලා තියෙන නිසා ඒ අදහස් සම්බන්ධයෙන් තියම් විමර්ශනයක් සිද්ධ වීම වැදගත් නිසා. කසපහඳුරුනේ මේ සමහර උදවිය කියන මේ බුදු දහම ආරක්ෂා කරන්නට නීති මොකටද? පනත් මොකටද? ඉස්සර ඉඳන්ම මේක රැකුණානේ. අද මේ ගැන තියෙන අදහස් ප්‍රතිඵලය මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ඇත්තටම අවශ්‍යද බුදුදහම පනතකින් අපිට රකින්නට පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපි අපේ ඉතිහාසය තුළ ඉස්සෙල්ලම විමර්ශනය කර බැලීම වැදගත් වෙනවා. මේ කාරණාව පිළිබඳව බලනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලය තුළදී මේ සඳහා වෙනමම අනපනත් සැකසීමක් හෝ සංගායනා කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. දැන් කෙනෙක් අහනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඇයි පනත් සම්මත නොකළේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඇයි ධර්ම සංගායනා නොකළේ කියලා අහලා ධර්ම සංගායනාවකුත් කරන්නට එපා කියයි මම හිතන්නේ ප්‍රශ්න කරන්නේ. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යුගයේදී බුදුරජාණන් වහන්සේ පහළ වුණ යුගයේදී සංගායනාවක අවශ්‍යතාවය මතුනේ නැහැ. ධර්මස්වාමී තථාගතයන් වහන්සේම වැඩ හිටියා. ඒ නිසාම තථාගතයන් වහන්සේ යම්කිසි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ඒ ප්‍රශ්න විසඳුවා. සාතිභික්ෂුවගේ මිත්‍යා දෘෂ්ටිය ඇති වුණ වෙලාවේදී ඒ මිත්‍යා දෘෂ්ටිය සාතිභික්ෂුන් වහන්සේ ඇති කරගත්තේ ධර්මමය පදනමක් තුළ ඉඳලා යම්කිසි ධර්මමය පදනමක් තුළ ඉඳලා. ජාතක කතා ටික දිහා බලනකොට උන්වහන්සේ කල්පනා කළා මේ එදා හිටපු කෙනා මෙතන අද ඉපදිලා තියෙන. එහෙනම් මේ භවයෙන් භවයට යන සැරිසරණ විඥානයක් තියෙනවා කියලා යම්කිසි දෘෂ්ටියක් තමයි උන්වහන්සේ අරගෙන තිබුණේ මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්ම විනය තමයි ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙන්නේ. කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමක් ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ධර්ම විනය පිළිබඳව එතකොට යම් කිසි කෙනෙක් විවිධ මතිමතාන්තර ඇති කරනවා නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව විමති ඇති කිරීමක් බවටයි පත්වන්නේ. අන්න ඒ නිසා ඒ ධර්ම විනය ආරක්ෂා කර ගැනීම සඳහා මහා කස්සප මහ රහතන් වහන්සේ එදා පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුවා. සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය මූලික කරගෙන
මේ ධර්මය අනාගත පැවැත්ම පිළිබඳව කල්පනා කරලා. එතකොට දැන් මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ ශාසන භාරධාරී සංඝස්ථවිරයන් වහන්සේ. එතකොට දැන් උන්වහන්සේ කිසිම විදිහකින් නිකම්ම හාමුදු රහතන් වහන්සේලා 500 නමක් තෝරගෙන ගිහිල්ලා ධර්මය සංගායනා කළේ නැහැ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තා. අජාසත් රජුගේ මුණ ගැහුණා. අජාසත් රජුරොන්ට මේ පිළිබඳව පැහැදිලි කළා. ඇයි හේතුවක් වුණේ අජාසත් රජුරොන්ට මේ පිළිබඳව පැහැදිලි කළ රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න. ඒ වගේම රජුරු එතනදී වචනයක් කියන බන්තේ තුමාකං ධම්මචක්කමයි හංගන. ඔබ වහන්සේලාගේ දහම්සක වේවා මගේ අනසක. රජුරු ආනාචක්‍රය දුන්නා වික්ෂන් වහන්සේලාගේ දහම්සක සඳහා. රාජකීය ආරක්ෂාව සලසා දුන්න වික්ෂණහන්සේලා ප්‍රඥප්තියක් ඇති කරගත්ත රජගහනුවර කිසිම භික්ෂුවක් වාසසන්න නැහැ කියලා. මේ රහතන් වහන්සේලා වැඩ හිටපු යුගේ මාර්ගඵලලාභීන් වහන්සේලා බොහෝ කොට වැඩ හිටපු යුගේ කිසිම වික්ෂණහන්සේලාක් රජගහනුවර වාසසුවේ නැහැ. රජුරෝ සම්පූර්ණම ආරක්ෂාවරණ ගුත්තිය සලසුවා. එතකොට අන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිදු වුණ දෙයක් තමයි පළවෙනි ධර්ම සංගායනාව. ඊට පස්සේ දෙවෙනි සංගායනාව ඒ විදිහටමයි තුන්වෙනි සංගායනාවත් ඒ විදිහටමයි සුසංගීත වදනා ධර්මය හරියට මෙන්න මේකයි සීමාව කියලා නිශ්චිත ලෙස දැක්ුවා. තුන්වෙනි ධර්ම සංගායනාව සමෙන්නාස අපිට මෙතන විශේෂයෙන් සඳහන් කළ යුත්තක්. මොකද ධර්මාශෝක රජුරෝගේ කාලෙ වෙනකොට අනතීර්ථකෝ මේ ශාසනයට ඇතුළත් වෙලා භික්ෂුන් නිදේට පෙනී සිටීමෙන් නොඑක් මතවාද ඇති කළා. අන්න ඒ මතවාද මතනය කිරීම සඳහා ඒ ධර්ම සංගායනාවක් සිද්ධ කළ ධර්ම විනය සීමා තැබුවායින් පසුව රජු විසින් 60,000ක් සිවුරු ගලවා යවුවා. ඉතිහාසයේ පිරික්සා බලනකොට මම හිතන ඉතාම විශේෂ සංස්කෘතියක් ඒ තමයි මේ අධිකරණය. එහෙම නැතිනම් රාජ්‍ය නීතිය සහ ධර්ම විනිශ්චයන් සපයාගත්ත එක ප්‍රධාන අධිකරණයක් එතන තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කිනම් වාදීද කියලා එදා හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේගේ වාදය ගැන කතා කළ විභජ්‍යවාදී කියලා උත්තර දුන්න. ඊට අනුසාරයෙන් පිළිතුරු ලබා දුන්න. නිවර භික්ෂුන් වහන්සේලා තෝරගෙන ඒ භික්ෂුන් වහන්සේලා පදමින් අනිකුත් නොඑක් නොඑක් මිත්‍යා මත කියපු අය 60,000ක් සිවුරු ගලවා පිටත් කළා හැටි. දැන් එතකොට එක පැත්තකින් ඒ අදාළ මතවාද ප්‍රකාශ කරන අයගේ ධර්මඥානය පිළිබඳව පැහැදිලිමත් වෙනවා. ඊට පස්සේ උන්ට එතනින් එහාට රාජ්‍ය නීතියක් ක්‍රියාත්මක කළා. එතකොට මේ පළවෙනි අධිකරණ විනිශ්චයක් රාජ්‍ය නීතිය සහ ධර්ම විනිශ්චය සිදු වුණ පළවෙනි අවස්ථාවක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එතන ප්‍රතිඵලයක් විදිහට පිරිසිදු ධර්මය සංස්ථාපනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ ලංකාවට අද වෙනි බොහෝ දිනයක මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රට ලබා දුන්නා. නැතිනම් බුදුදහම අරගෙන වැඩම කළා. දැන් කස්සප මහතුනේ එදා තුන්වෙනි ධර්ම සංගායනා වෙලාවේදී ඒ යුගයේ ධර්මාශෝක රජුගේ ඒ තීරණය නොගත්තා නම් අද අපිට නිර්මල තේරවාදී කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. එහෙමනම් විවිධ මිත්‍යා දෘෂ්ටීන් මිශ්‍ර වෙච්ච ධර්මයේ වෙනුවට බොහෝ වෙලාවට අධර්මයක් තමයි අපිට අද එහෙනම් හමු වෙන්නේ තියෙන්නේ. විවිධ මතවාද සංකලනය වෙලා මොකද හැමදාම මිත්‍යා දෘෂ්ටි කියන දේ ජනප්‍රියයි. මොකද ඇත්ත ජනප්‍රිය වීම අඩුයි. මහරහතන් වහන්සේලා 700 නමක් එක සංගායනාවක් කරනකොට වික්ෂුන් වහන්සේ දහසක් එකතු වෙලා වෙනම සංගායනාවක් කරනවා. එතකොට මේ ඒ ඔක්කොම මේ ධර්ම විනයෙට ගිහිල්ලා කරපු දෙයක්. එතකොට හිතන්න කොළුබෙඩි ගාන දිහා 10,000ක් වික්ෂුන් වහන්සේලා එතකොට දැන් ඔලුගෙඩි ගණනින් අපි කල්පනා කළොත් එහෙම ඒක පිරිස වශයෙන් කල්පනා කළොත් එහෙම මේ නිවැරදි ධර්මකාමී භික්ෂුන් වහන්සේලා පිරිස අඩුයි අතන බොහෝ පිරිස වැඩි. එතකොට කොච්චර ප්‍රබල මතවාදයක් තියෙන්නට ඇතිද පිරිසුදු තේරවාදයේ යටපත් කරන්නට. අර රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ගෞරවය පිළිගැනීම ඒ රැකවරණය නොසැලසුනා නම් එදා අද වෙනකොට බුදුදහම අපේ රට තුල ඇත්තේ නැහැ. අපේ රටට පැමිණෙන්නේ නැහැ. ලෝකයේ තුලම තේරවාද බුදුදහම කියන දේ අපිට අඳුරා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් අගමැතිසේ සිවුරු ඇරයවීම අනුමත කළේ නැති වුණාට ඉතිහාසය තුළ ඒ රාජ්‍ය නීතිය මගින් ගත්ත ක්‍රියාමාර්ග නිසා බුදුදහම ආරක්ෂාවා කියන එක අපි පිළිගත යුතුයි. කස්සප මහතුනේ එදා මුගලේ පුත්‍ර තිස්ස මහරහතන් වහන්සේ උන්වහන්සේ අර සිවුරු ගලවලා යවන්න කියලා කිව්වේ නැහැ. හැබැයි හොඳ තීන්දුවක් ගත්තා. මේ සම්බුද්ධ ශාසනයද නැද්ද කියන එක, يعني බුදුදහමට අයත් පිරිසක්ද නැති පිරිසක්ද කියන එක හරියට තීන්දුව කරගත්තා. ඊට පස්සේ ලස්සනට රාජ්‍ය නීති ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ රාජ්‍ය නීති ක්‍රියාත්මක වෙනකොට මහරහතන් වහන්සේලා විරුද්ධුනේ නැහැ. මහරහතන් වහන්සේලා විරුද්ධුනේ නැහැ. උන්වහන්සේලාකට විරුද්ධව ගිහිල්ලා රජුරොන්ට මේක කරන්න එපා කියලා කිව්වෙත් නැහැ. උන්වහන්සේලාගේ ධර්මමය සීමාව ඇතුලේ වැඩ හිටියා. හැබැයි ඒ ධර්මමය සීමාවෙන් එළියට ටික රාජ්‍ය නීතිය පැත්තෙන් ඒක ක්‍රියාත්මක වුණා.
එනිසා ඉතිහාසයේ ඉඳලම අපි ගත්තාම රාජ්‍ය නීතිය කියන දේ බලපාලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ධර්මය රැගෙන වැඩම කිරීමස් මත ලංකාව තුළ රටේ රජුන්ට තමයි මූලික වශයෙන්ම බණ කිව්වේ දැන් අවේවානුකම්පාය ජම්බුදීපයි දාගතා කියලා කිව්වේ ඒකට ඔබටම අනුකම්පාවෙන් ආවේ කියලා තමයි රජුන්ට බණ කිව්වේ ඊට පස්සේ තමයි ප්‍රජාවට බණ කිව්වේ රජු ධාර්මිකයෙක් කළා ප්‍රජාව ධාර්මික කළා ඉතින් පසු කාලයක් වෙනකොට රජ දුර්වල වුණත් ප්‍රජාව විසින් රජ ධර්මයේ තුළින් ශක්තිමත් කළා අපි දකින්නවා ඉතිහාසයේ තුළ රජු අන්‍ය ලබ්ධිකයෙක් වුණොත් අන්‍ය මතවාද දරන්නෙක් බවට රජුපත් වුණොත් එහෙම එතකොට සිද්ධ කළේ මොකක්ද ප්‍රජාව විසින් රජු ධර්මික කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කළා ඒ වගේම ප්‍රජාවට මතවාදමය වශයෙන් යම් කිලුටු දේවල් ගෝඨාභය රජුණන්ගේ කාලය තුල තියා ආදී අපිට දකින්න පුළුවන් අර වෛතුල්ල වාදී ලංකාවට එනකොට ඒ වගේ අවස්ථාවල ප්‍රජාවට විෂ බීජ එන වෙලාවදී රජ රාජ්‍ය අනචක්‍රයේ ක්‍රියාත්මක වෙලා ඒ යටපත් කළා අපිට කියන්න බෑ ඒදී සිදු නොවුණා නම් අද වෙනකොට බුදුදහම නැහැ නිසා ඒක සිදුවීම ඒකාන්තයෙන්ම ඉතාම වරද ඒ සිදු නොවිය යුතුව තිබුණ දෙයක් කියලා ඉවරලා අපිට කියන්න පුළුවන් කමක් ඒක කීම යුතු නැහැ දැන් දුටිගමන රජුගේ යුද්ධ කිරීම අපි අනුමත කරන්නේ නැහැ කෙනෙක් යුද්ධයෙන් පරාජය කිරීම කියන දේ අපිට අනුමත කරන්නට බෑ හැබැයි එදා යුද්ධේ නොකළා නම් අද තේරවාද බුදුදහම කියලා එකක් අපේ රට තුල ඇත්තේ නැහැ ඒක අපි පිළිගන්නට වෙන දෙයක් ඒ නිසා යම් කිසි අවස්ථාවල රාජ්‍ය රැකවරණය රාජ්‍ය ගුප්තිය සැලසුන නිසා තමයි අද අපිට නිවැරදි තේරවාද බුදුදහම අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ බුදුදහම තේරවාද බුදුදහම ලෝකයේ තුල පවතින්නට නම් ඒ සඳහා මේ රක්ෂාවරණ ගුප්තිය කියන දේ නැත්නම් ආනාචක්‍රය සහ ධර්මචක්‍රය කියන මේ දෙකම අත්‍යවශ්‍යයි. එතකොට ධර්මචක්‍රය එක තැනකින් සීමා වෙනකොට අනිත් පැයෙන් ආනාචක්‍රය ඒ පැත්තෙන් සිදුවිය යුතු දේ සිද්ධ කරනවා. ඉතින් අද ඒකාධිපති පාලන තන්ත්‍රයක් නෙමෙයි තියෙන්නේ අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුන සම්මතයක් විදිහට සම්මත කරගන්න ලබන නීතිය තමයි බලාත්මක වෙන්නේ. එතකොට රටේ රජු ලබා දෙන ආනාචක්‍රය වෙනවට අද ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ ඒ නීතිය. ඒ නිසා අද රටේ නෛතික රැකවරණයක් සලසා ගන්නට අවශ්‍යයි බුදුදහම රැක ගැනීම සඳහා. එතකොට මේ බුදුදහම රැක ගන්නට අවශ්‍ය නෛතික රැකවරණය අපි සලසා ගැනීමේදී ඒ නෛතික රැකවරණය තුළ අපි ඉල්ලන්නේ නැහැ කාටවත් දඬුවම් පමුණවන්නට හෝ කාටවත් දඬන දෙන්නට කියලා දඩ ගහන්නට කියලා අපි ඉල්ලා සිටින්නේ නැහැ කොයිම අවස්ථාවකදීවත්. අට හරි ඒ විදිහේ දෙයක් සිද්ධ වෙනවා නම් අපි භික්ෂුන් වහන්සේලා විදිහට අපි ඒකට කැමති නැහැ. අපි ඒක කරන්න කියන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි නම් කිසි විදිහකින් මේ ධර්ම විකෘති කිරීම වළක්වා ගැනීම සඳහා යම් කිසි මණ්ඩලයක් සංස්ථාපනය විය යුතුයි. ත්‍රිපිටක ධර්මය විකෘති කොට දැක්වීම වෙනස් කිරීම මේ දේවල් සමාජයට වැරදි විදිහට අරගෙන යෑම වළක්වාලන්නට අවශ්‍ය නීති සම්පාදනය විය යුතුයි. ඉතින් මම හිතනවා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අපිට අවශ්‍ය වෙන්නේ අන්නේ රාජ්‍ය රැකවරණය අද සලසා ගන්නට අවශ්‍ය නිසා නැතිනම් තව නොබෝ දවසකින්ම මේ නිවැරදි බුදුදහම අපේ රට තුළින් අතුරුදන් වෙලා යනවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් බොහෝ විහාරස්ථානවල පාවිච්චි කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නිවැරදිම ත්‍රිපිටකය කියලා. අපි දන්නවා පහුගිය දවස්වල බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට ෆොටෝෂොප් වලින් ඇතැම් වචන පද වෙනස් කරලා ඇතුළත් කරලා තියෙනවා. අපිට ඒක සාධක සහිතව ඔප්පු කරලා කියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තව අවුරුදු 10ක් විතර යනකොට කෙනකෙනාට ඕන විදිහට ওই විදිහට අර වරද්දපු පද වරද්දපු ඡේද ඇතුළත් කරන්නට යෙදුනොත් එහෙම වාක්‍ය වරද්දලා ඇතුළත් කරන්නට යෙදුනට පස්සේ අපේ හාමුදුරුවරු බුද්ධ ජයන්ති පරිවර්තනය හරි කියලා හිතාගෙන පරිශීලනය කරන්න අපිත් එහෙම. එතකොට ඉන්න ගිහි පින්නතුනොත් ඒක නිවැරදි කියලා හිතාගෙන පරිශීලනය කරනවා. ඉතින් අවුරුදු මේ විදිහට තව 10ක් 15ක් යනකොට අපි ඉතාම වැරදි ත්‍රිපිටකයක් පරිපාලිච්චි කරනවා වැරදි අදහස් තියෙන දේවල් සමාජගත කරනවා ධර්මය කියලා හිතාගෙන අර නිවැරදි ධර්මයේ ක්‍රමක්‍රමයෙන් අභාවයට ගිහිල්ලා තියෙනවා පරණ පොත් ටිකත් එක්කම. ඉතින් මේ දේවල් වලට නිශ්චිත විසඳුමක් හැපෙන්නේ නැත්තම් මේ දේවල් වලට නිවැරදි නෛතික රාමුවක් හැදුනේ නැත්තම් ඔය කිසිම කෙනෙක් එන්නේ නැහැ ඊට පස්සේ බුදුදහම ගැන කතා කරන්න. ඔකට විරුද්ධව යන කිසිම කෙනෙක් ඊට පස්සේ බුදුදහම ගැන කතා කරන්නේ. ඒ නිසා අන්න ඒ බඳු දේවල් වළක්වා ගන්නට නම් අපිට මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අද දවසේදී සම්මත විය යුතුයි. අනිවාර්යයෙන්ම රට තුළ යම් මණ්ඩලයක් සංස්ථාපනය වේ. අතතම කසුපහඳුනේ පසුගිය වැඩසටහන් වලදී අපි ඔය හෙලිදරව් කළා විශේෂණ විභජ්‍යවාද වැඩසටහන් වලදී අපිට තියෙන උත්තරීතරම සම්පත වෙන මේ බුද්ධ ජයන්ති ත්‍රිපිට ග්‍රන්ථමාලාවද විකෘති කරමින් පවතිනවායි කියන එක. දැන් ඒ දවස්වල ඒවා කතා නොකළා නම්
අවුරුදු ගණනාවක් ඔය විදිහට ගියා නම් මොකක් අපිට වෙලා කියලා මේ ත්‍රිපිටකය කියලා අපිට හම්බ වෙන්නේ ඊට පස්සේ එක එක්කෙනා වෙනස් කරපු අර ෆොටෝෂොප් මල්ලිලා වෙනස් කරන දේවල් තමයි අපිට අන්තිමට එහෙම වුණොත් ත්‍රිපිටකය කියලා කියව ගන්න වෙන්නේ. ඉතින් මේ වගේ පනතක අවශ්‍යතාවය තමයි අපේ එක්සපහඳුරු මැනවින් මේක පැහැදිලි කළා. මෙහෙම පනතක් තියෙනවා නම් එහෙම රක්ෂණ මේ රක්ෂාවරණ ගුප්තියක් තියෙනවා නම් එක එක්කෙනාට ඕන විදිහට මේ ත්‍රිපිටකය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ රැකවරණය ලබා දීම සඳහා තමයි විශේෂයෙන් මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත ඉදිරිපත් වෙන්නේ. දැන් ඊළඟට ඔබට අපි සිහිපත් කරන්නට ඕන දැන් මේ පනත ගැන අපි කියවනේ ගොඩාක් මේ බොරු මිල්ලු මවමින් පවතිනවායි කියලා. දැන් අර ත්‍රිපිටකය විකෘති කරමින් හිටපු පිරිස මේ වෙනකොට ඔවුන්ගේ සකල විද විඥානයන් ක්‍රියාත්මක කරමින් පවතින මේ පනතට විරුද්ධ මතවාදයන් සමාජගත කිරීම සඳහා. දැන් ඒ අතර එකක් තමයි මේ මේ පනත සම්මත කරාට පස්සේ ඔවුන් කියනවා යම්කිසි හාමුදුර නමක් ධර්මදේශනා කරනකොට බණපදයක් වැරදුනොත් පිරිතක් කියනකොට බණපදයක් වැරදුනොත් උන්වහන්සේලාව හිරේ දානවා. එහෙම නැත්නම් දැන් බණ පොතක් ලියනකොට කොතනක් හරි වරදක් තිබුණොත් එහෙම හිරේ දානවා. මේ ලියලා තියෙන බණපදයක් අට කතාවට ටීකාවට හරියටම ගැලපුණ නැත්නම් හිරේ දානවා. මෙහෙම තත්ත්වයක් තියනවාද මේ වගේ අඥාන දෙයක් ක්‍රියාත්මක වෙනවද මේ වගේ පනතකින්? මම හිතන්නේ අර මේ තමන් දන්න සීමාවේ ඉඳලා තමයි ඇතැම්ම අය කල්පනා කරන්නේ. ඉතින් තමන්ගේ සීමාවේ ඉඳලා කල්පනා කරනකොට තමන්ගේ වක්සරියෙන් බලනකොට හිතෙන්නට පුළුවන් ඒ අය තීරණ ගන්න විදිහට මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් තීරණ ගනිවි කියලා කල්පනා කරනවා ඇති. ඒ නිසා මේ ඔබ යම්කිසි කෙනෙක් එහෙම හිතනවා නම් ඒ ඔබේ සීමාවෙන් නෙමෙයි මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ තීරණ ගන්නෙ. මොකද මේකේ ඉන්නේ බොහොම උගත් බුද්ධිමත් ඉතාමත් ධර්මඥානයකින් හෙබි පිරිසක් තමයි මේකේ නිර්දේශ සැපීම සඳහා ඉන්නේ. ඒ නිසා එබඳු අඥාන මට්ටමේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බණ කියන හමුදුරු කෙනෙක් අල්ලල ගිහිල්ලා මේ හිරේ දාලා පිරගත කරන පනතක් නෙමෙයි ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා කියන්නේ. ඒක ඉතාම වැරදි ප්‍රකාශනයක් ඇත්තටම. මේක වරදක් හැටියට දක්වලා තියෙන්නේ. මේ ත්‍රිපිටකය විකෘති කරලා වැරදි විදිහට පොත් වශයෙන් ප්‍රකාශ කිරීම ආදී මේ මෙබඳු ක්‍රියාකාරකම් තමයි මේකේ වරදක් හැටියට දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි ඊටම වැදගත් අපි තේරුම් අරගෙන ඉන්න එක කොහොමද මේකෙදි මේ විමර්ශන කාර්යයක් සිද්ධ වෙන්නේ කියලා. අපි හිතමුකෝ දැන් කසවන්න මම තෙන්ටේනවා. මොකද මේ විමර්ශන කාර්ය ගැන අපි පැහැදිලි කළ යුතුමයි. එතෙන්ට එන්න කලින් තව ගැටලුවක් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඒ ටිකක් කතා කරගෙනම එතෙන්ට ගියොත් වඩා පැහැදිලි වේවි. දැන් සමහර උදවිය අහන ප්‍රශ්නයක් තමයි යම්කිසි කෙනෙක් යම් දහම් කරුණක් කිව්වට පස්සේ මේ මණ්ඩලය කොහොමද මේක හරිද නිවැරදිද කියලා තීරණය කරන්නේ. දැන් මේ බුදුදහම වැනි අති ගම්භීර ධර්මයක් මේ මණ්ඩලයකින් තීරණය කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. එතකොට අපි එකක් පැහැදිලි කරගන්න ඕන කස්ස පහඳුරන්නේ මේ අපි ඉරිසට පැහැදිලි කරන්න ඕන හරිද නිවැරදිද වැරදිද නිවැරදිද කියලා තීරණය කරන යාන්ත්‍රණය කුමක්ද? ඒ පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි සමහර උදවිය අහන දෙයක්. මේක නම් හැබැයි මේ ශාසන මාන උදවියත් අහන කතාවක්. දැන් මේ මණ්ඩලයට වැරදි කෙනෙක් හදිස්සි ඇතුළත් වුණොත් ඇති වෙන තත්ත්වය මොකක්ද කියන එක. මෙන්න මේ කරුණු දෙකක් එකම මම හිතන්නේ අර විමර්ශන ඒකකයේ සම්බන්ධයි. කොහොමද මේ විමර්ශන ක්‍රියාවලිය වෙන්නේ කියන එක පැහැදිලි කරොත් ඉතා වැදගත්. ඇත්තටම දැන් මේ විමර්ශන කාර්යයක් සිද්ධ වෙනකොට හෝ නැතිනම් මේ මණ්ඩලය තුළ යම් විදිහකින් අපි කෙනෙකුගේ මතවාදයක් පිළිබඳව යම්කිසි පර්යේෂණයක් සිද්ධ කරනකොට මේ මණ්ඩලය තීරණ ගන්නවා කියන කතාව සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු කතාවක්. මොකද මේ පනත තුළ බලාත්මක කරලා තියෙන්නේ මණ්ඩලය නෙමෙයි. දැන් මණ්ඩලය බලාත්මක කරනවා නම් ඒක නොවේ යුත්තක්. මණ්ඩලය නෙමෙයි බලාත්මක කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝත්ත්වයේ තැබුවේ වික්‍රම මහත්සේ නමක් නෙමෙයි. ශාස්ත්‍රෝත්ත්වයේ තැබුවේ ධර්මය සහ විනය. ධර්ම විනය දෙක තමයි ශාස්ත්‍රන් වහන්සේ විදිහට තැබුණේ. අන්න ඒ විදිහටම හැබැයි මේ ධර්ම විනය පවත්වාගෙන ආවේ මහා සංඝරත්නය. අපි දන්නවා ශාසන භාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා තමයි මේ ධර්ම විනය පවත්වාගෙන ආවේ. හැබැයි ශාස්ත්‍රන් වහන්සේ බවට පත්වන්නේ ධර්ම විනය. දැන් කෙනෙක් කියනවා නම් මේ මණ්ඩලයට ඕන විදිහටයි අර්ථකථන සපයන්නේ, මණ්ඩලයට ඕන විදිහටයි හරි වැරද්ද තීරණය කරන්නේ කියලා. ඒක නෙමෙයි ඇත්ත කතාව. මේකෙදි බලාත්මක කරලා තියෙන්නේ තේරවාද සම්ප්‍රදායයි. තේරවාද සම්ප්‍රදාය. එතකොට මේ තේරවාද සම්ප්‍රදාය තමයි බලාත්මක කරලා තියෙන. එතන අපේ ශාස්ත්‍රඥ මහන්සේ කියපු ධර්ම විනය තමයි බලවත් කරලා තියෙන්නේ. අන්න ඒ ධර්ම විනය තමයි මෙතනදී තීන්දුව සපයන්නේ, තීරණ ගන්නෙ. හැබැයි දැන්
ත්‍රිපිටක පොතක් කතා කරලා කියන්නේ නැහැ නේ අටකතා පොතක් කතා කරලා කියන්නේ නැහැ නේ කොහොමද හරියට වැරදිද කියලා අන්න ඒක ප්‍රකාශනය කරන්නට සජීවී යම්කිසි පිරිසක් ඉන්නට ඕනේ අන්න ඒ පිරිසක් හැටියට තමයි මණ්ඩලය එතනදී නියෝජනය වෙන්නේ ඒ නිසා මණ්ඩලයේ අදහසක් මෙතනදී කිසිසේත්ම පුද්ගලික අදහස් ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ නිසා මේ මණ්ඩලයේ බලතල නැති මණ්ඩලයේ කාර්ය සහ කාර්තව්‍ය පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂයෙන්ම සඳහන් කරනවා මේ මණ්ඩලය තේරවාද සම්ප්‍රදායට අනුගතව තමයි කටයුතු කරන්නේ කියලා තේරවාද අර්ථකථන සම්ප්‍රදායට අනුගතව තමයි මේ මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකෝට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මොකක්ද මේ තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියන්නේ කියලා. දැන් අපි දැක්ක සමහර අය දක්වනවා මේ තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියලා නිශ්චිතව දැක්විය හැකි සම්ප්‍රදායක් නැහැ. ඒක මේ නිකන් වචනයට කියන දෙයක් විතරයි කියලා. නමුත් නෑ තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියලා අපිට නිශ්චිතව දැක්විය හැකි අර්ථයක් තියෙනවා. නිශ්චිතව දැක්විය හැකි සම්ප්‍රදායක් තියෙනවා. එච්චර අවිනිශ්චිතතාවයක තේරවාද සම්ප්‍රදාය වැටිලා නැහැ. එනිසා තේරවාද සම්ප්‍රදාය පිළිබඳව අර්ථකථනයට ලක් කරනවා. තේරවාද අර්ථකථන සම්ප්‍රදාය යන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පරිදි සතර මහා ප්‍රදේශ සහ නෙත්තිප්ප කරන පිටකෝපදේශවල තිබෙන සෝලසහාර පංචනය සහ අට්ඨාරස මූලපද වැනි විශේෂ ක්‍රමවේද අදහස් වන අතර පාලි අටකතාවල තිබෙන සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද සහ අත්තනෝ මතවලින් සමන්විත වන චතුර්විධ විනය ඇතුළු විශ්ලේෂණ ක්‍රමවේද අදහස් විය යුතුයි. තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියලා. යම් කිසි දෙයක් අර්ථකථනය කළ යුත්තේ මෙන්න මේ අදාළ අනුරූප ක්‍රමවේදයන්ට අනුව. එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අද එහෙනම් ත්‍රිපිටකයේ නැති දෙයක් මට හැඟෙනවා නම් ඒ දෙය කියන්න මට අයිතියක් නැද්ද කියලා. නෑ ඒ දෙය කියන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි දැන් මේ චතුබ්බිද විනය කියලා අපි එකක් කතා කරලා ඒකදී අපි කිව්වා සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්තනෝ මත කියලා. සුත්ත කියලා කියන්නේ ත්‍රිපිටකය සුත්තානුලෝම කියලා කියන්නේ ත්‍රිපිටකයේ නැතත් ත්‍රිපිටකයට අනුලෝම යන දේවල්. ආචාර්යවාද කියලා කියන්නේ ආචාර්යවාද නැතිනම් අටකතා. ඊට පස්සේ අපිට අත්තනෝ මත කියලා හම්බ වෙනවා තමාගේ මතය තමාගේ අදහස. එතකොට දැන් මේ සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්තනෝ මත කියන මෙන්න මේ හතරේ අත්තනෝ මතයට කිසි ස්ථාවරත්වයක් ස්ථානයක් තියෙනවා. හැබැයි ඒක සර්ව දුර්වලයි. සර්ව දුර්වලයි කියලා කියන්නේ ත්‍රිපිටකේත් නැතිනම් අටකතාවෙත් නැතිනම් ටීකාවෙත් නැතිනම් මේ දේවල් වල තියෙන එකට විරුද්ධව යන අත්තනෝ මතයේ සෑම විටම ප්‍රතික්ෂේප වෙනවා. ත්‍රිපිටකයට අටකතාවට ටීකාවට විරුද්ධ වෙන අත්තනෝ මතයේ සෑම විටම ප්‍රතික්ෂේප වෙනවා. ත්‍රිපිටකයේ නැති වුණා සූත්‍රානුලෝමයට හෝ නැත්නම් ත්‍රිපිටකයට අනුලෝම වන දෙයට හෝ අටකතාවට ගැලපෙනවා නම් අත්තනෝ මතයේ ඒක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සුත්ත සුත්තානුලෝම වල නැති වුණත් ආචාර්යවාදයට හෝ ගැපෙනවා නම් අත්තනෝ මතය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අත්තනෝ මතය බලවත් වෙලා ඒ කියන්නේ සූත්‍රයට ගැලපෙනවා අත්තනෝ මතය ත්‍රිපිටකයට ගැලපෙනවා තමන්ගේ ස්වාධීන අදහස. හැබැයි ඒක අටකතාවට ගැලපෙන්නේ නැහැ. අපි හිතමු කම අවස්ථාවක අටකතාවට ගැලපෙන්නේ නැහැ. හැබැයි අත්තනෝ මතය ගැලපෙනවා සූත්‍රයට ත්‍රිපිටකයට ගැලපෙනවා. එතකොට අන්න ඒ වෙලාවේදී සූත්‍රයේ බලවත් බව මත අත්තනෝ මතය පිළිගැනෙනවා සූත්‍රයට වඩා. එතකොට මෙන්න මේ විදිහට නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා අපිට ධර්ම විනය විශ්ලේෂණය කර ගැනීමේදී යම් කිසි නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ නෙත්තිප්ප කරන පේඨකෝපදේශාදී මේ ග්‍රන්ථවලදී මහකච්චායන මහරහතන් වහන්සේ පැහැදිලිව දක්වලා තියෙනවා කොහොමද අපි යම් කිසි සූත්‍රයක් චතුරාර්ය සත්‍යයට ගලපන්නේ, අපි කොහොමද ඒ සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය ඉස්මතු කොට දක්වන්නේ, අපි කොහොමද ඒ දෙයක් අර මහපදේශවලදී කියනවනේ මේ ධර්මයට විනයට ගලපා බලන්නේ කියලා. එතකොට මේ ධර්ම විනයට අපි සසඳන ගලපලා බලන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට හොඳට න්‍යාය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නෙත්තිප කරන ආදී දේවල්. ඒ න්‍යායට අනුගතයි කියලා යම් කිසි කෙනෙක් කියන මතයක් කියන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒක තේරවාද සම්ප්‍රදාය ඇතුළේ. ඒකෙන් කියන්නේ ඒක පොතේ අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා. අර න්‍යායට ගලපා පෙන්වන්නට පුළුවන් නම් ඒක තේරවාද සම්ප්‍රදාය ඇතුළේ. හැබැයි ඒක ව්‍යාකරණය තුල ව්‍යාකරණේ නොයෙකුත් වේතු මට්ටමක තියෙන, ඒ වගේම ත්‍රිපිටකයේ නොයෙකුත් මට්ටමක තියෙන. මොකද ව්‍යාකරණය කියන්නේ ජින වචනයක් කන්හි කියලානේ පටන් ගන්නෙ. මේක ජින වචනයට අනුගතයි කියන දේ. එනිසා ව්‍යාකරණය බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවා නැහැනේ. එනිසා ඒ ටික තුල ඉඳලා තමයි තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියන එක තුල ඉඳලා තමයි මේ මණ්ඩලය නිර්දේශිතවෙන්නේ. එහෙම නැතිනම් මණ්ඩලයේ හඳුරොන්ට හිතන කියලා දැන් මේ ආයතනයට බහර ගහන්න ඕන, මේ ආයතනේ නැති කරලා දාන්න ඕන කියලා මණ්ඩලයට හිතුණා කියලා යම් කිසි වැරදි තීරණ දෙන්න පුළුවන් කමක් නැත්තේ.
එවගේම ඊළඟ ප්‍රශ්නය තමයි සාමිනාසි මතු කරපු අර මේකට නොසුදුසු කෙනෙක් ආවොත් මොකද වෙන්නේ කියලා. මේ මණ්ඩලයේ එක සමාජිකයෙක් නෙමෙයි ඉන්නේ. මේ මණ්ඩලයේ ඉන්න සමාජිකයෝ 43 දෙනෙක් ඉන්නවා මේ මණ්ඩලයේ සම්පූර්ණ සමාජිකයන්ට. එතකොට මේ මණ්ඩලයේ ඉන්න සමාජිකයන්ගෙන් එක්කෙනෙක් අධර්මවාදී වුණා කියලා ඔහුට පුළුවන් කමක් නැහැ මේ මණ්ඩලය ලබා දෙන තීන්දුව තීරණ වලට බලපෑමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එකෙම අර සම්පූර්ණම අපි ගිහිල්ලා මේ මේ මණ්ඩලයේ ඉන්න ඔක්කොම මෙහෙම වුණොත් සමහර වෙලාවට සමහර අය ප්‍රශ්න කරනවා මම වික්ෂුන් වහන්සේලා පිළිබඳව ඇයි එච්චර අවතක්සේරු කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ඉන්න නායක මහින්පාණන් වහන්සේලා අපේ නායක අපේ කියන්නේ නායක සංඝ සභාවලින් පත් කරන්නේ සංඝ සභාවලින් පත් කරන්නේ අපේ නායකත්වයේ මට තේරෙන්නේ නැහැ අපේ නායකත්වයේ ගැන එච්චර අවතක්සේරු කරන්න කියලා සමහර එනිසා මේ නායකත්වයේ කියන කෙච්චර අවතක්සේරු නොකළ යුතුයි. එනිසා උන්වහන්සේලා බොහොම දුරදර්ශීව මේකට පිළිස්පත් කරනවා. ඒ වගේම ධර්මතර විනේතර වික්ෂුන් වහන්සේලා විශේෂඥයින් මේ මණ්ඩලයට ඇතුළත් වෙනවා. ඒ සඳහා ඉඩ තබා තිබෙනවා. අනුකම්පිතපත් කිරීම කරනවා. එතකොට ඒ සඳහා ලංකාව පුරා ඉන්න ධර්මතර විනේතර වික්ෂුන් වහන්සේලා ඇතුළත් වෙනවා. එතකොට මේ සමස්ත මණ්ඩලයක් මගින් ගන්න තීරණයක්. ඒ වගේම යම්කිසි සමාජිකයෙක් මේ පනත් දක්වනවා යම්කිසි ආරවුලක් තියෙනකොට. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ මතවාද මේ මණ්ඩලයේ තියෙන පරමාර්ථවලට ගැළපෙන්නේ නැතුව යනකොට ඒ සමාජිකයන් නිරපාහරින්නට පුළුවන්කම තියෙනවා මණ්ඩලෙට. මණ්ඩලයට පුළුවන්කම තියෙනවා. ඒ බඳු භික්ෂුවක් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා අධර්මවාදී අධර්මය ගැන කතා කරනවා. ඒ වික්ෂුන් වහන්සේව ඉවත් කරන්නට මණ්ඩලයට අයිතිය තියෙනවා. මණ්ඩලයට පුළුවන්කම තියෙනවා ඒක सिद्ध කරන්නට. ඒ නිසා ඒක ගැටලුවක් වන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මණ්ඩලයේ වැරදිලාවත් වැරදි තීරණ ගත්තොත් කියලා. අපි කියවනේ මේ මණ්ඩලයේ ක්‍රියාත්මක විය යුතු නිර්දේශ සහ සීමා පැහැදිලිව දක්වනවා. ඒ සීමාවල මණ්ඩලයේ ක්‍රියාත්මක වීම තේරවාද අර්ථකථන සම්ප්‍රදාය ඇතුළේ තියෙන කියන එක දක්වලා තියෙනවා. නිර්දේශ සපයන්නේ සම්ප්‍රදාය ඇතුළතයි කියන එක දක්වලා තියෙනවා. එතකොට ඊට වඩා විරුද්ධව යන දෙයක් මණ්ඩලයේ කළොත් මණ්ඩලයට විරුද්ධව ඕනම කෙනෙකුට නඩු පවරන්න පුළුවන්කමක් තියෙනවා. මේක මේ එක පැත්තකින් විතරක් බලලා ඇති කරපු දෙයක් නෙමෙයි. මේක බොහෝ පැතිවලින් බලලා ඇති කරපු දෙයක් හැටියටයි අපි මේක අධ්‍යයනය කරනකොට අපි දකින්නේ. ඒ නිසා මේ පනත ඉතාම වැදගත් වෙනවා. මේ පනතේ ඉන්න එක එක සමාජිකයන්ට තම තමන්ගේ පුද්ගලික මත රූපීව එක එක නිර්දේශ සපයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මේ පනත තුළ. ඒ වගේම මේ මේක ඇතුළට නොසුදුසු පුද්ගලයෙක් ආවොත් බොහොම ඉක්මනට ඒ පුද්ගලයා ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ නායකත්වයේ කියන එක ඉතර අවසක්සේරුවට ලක් නොකළ යුතුයි කියන එකත් ඔබට යෝජනා කරන්න. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ කොහොමද ඒ කාර්යය වෙන්නේ කියන එක. දැන් කසබන් ඒත් එක්කම අපි මේ යම් කිසි කෙනෙක් සංවිධානාත්මක ත්‍රිපිටකය විකෘති කිරීමක් සිදු කරනවා නම් එහෙම නැත්නම් යම් චෝදනාවක් එල්ල වුණොත් මේ මේ පනත චෝදනාවක් නෙමෙයි මේ යම් පුද්ගලයෙක් සම්බන්ධ යම් කිසි පැමිණිල්ලක් ආවොත් කොහොමද ඒක විමර්ශනය වෙන්නේ? අපි ඒ ගැන සිතු කරන්න. දැන් යම් කිසි කෙනෙක් ධර්ම විකෘතියක් කරනවා කියලා කිව්ව මේ පනතේ තියෙන දේවල් අරන් ගිහිල්ලා කාටවත් ගිහිල්ලා පොලිසියවල පැමිණිලි කරලා ඒ භික්ෂුන් වහන්සේ පොලිසියට ගෙනහිල්ලා හිර කරලා තියලා මේ නඩු පවරන එහෙම ක්‍රියාවලියක් මේ පනත යටතේ කාටවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද පොලිසියවලට බෑ මේ පනත යටතේ තියෙන ඒවලට පැමිණිලි බාර ගන්න. පැමිණිල්ලක් තියෙනවා නම් පැමිණිල්ල කළ යුත්තේ මේ මණ්ඩලයට අනුයුක්තව තියෙන විමර්ශන ඒකකයක් පිහිටවල ඒ වර්ෂණ ඒකකේ පරීක්ෂකවරු සහ විචුන් මහන්සලින අනෙතනට පැමිණිල්ලක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේ කොහේ හරි ආඳුරුගෙන බණ කියනකොට ළඟ පොලිසියට පැමිණිල්ලක් කළා උන්වහන්සේ උස්සගෙන යන්න බෑ. මේ බණ කියනකොට ඒ ආඳුරුන් ඇවිල්ලා උස්සගෙන යන්න පුළුවන්කමක් මේ පනත යට තියලා නැහැ. කාටවත් පුද්ගලික තරහක් තිබ්බත් එහෙම කරන්න පුළුවන්කමක් නැත්තේ. මේ මණ්ඩලයටම විතරයි පැමිණිලි බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ අනිත් හැම තැනකටම බාර ගන්න පුළුවන්කම නැත්තේ නැහැ. ඒ නිසා මේ මණ්ඩලයට යම් කිසි කෙනෙක් ඇවිල්ලා පැමිණිල්ලක් යොමු කළාට පස්සේ මේ මණ්ඩලය තුළ ඉන්න පරීක්ෂකවරුපත් කරලා අනේ පරීක්ෂකවරු මේ මණ්ඩලයට ඊට අනුයුක්තව ඉන්න භික්ෂුන් වහන්සේලාගේ උපදේශ අනුව ධර්මමය උපදේශ අනුව ඒ අදාළ ධර්ම විකෘති කළා කියලා චෝදනාව ලැබපු කෙනා ළඟට ගිහිල්ලා හෝ එතනට ගෙන්වාගෙන හෝ ලිඛිතව හෝ අදාළ විස්තර ටික උන්වහන්සේ කාරණාව ප්‍රකාශ කළේ උන්වහන්සේව අදාළ ලිඛිත නැත්තා ඒ කාරණාව ප්‍රකාශ කළේ කුමන පදනමක් මත පිහිටලද ඒ කියන කාරණාවේ පදනම ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ අට කතාවල කොතනද තියෙන්නේ ටීකාවේ කොතනද තියෙන්නේ ඒක තමන්ගේ අදහසක් නම් ඒක මොන මොන ධර්මමය න්‍යායන්ටද ගැලපෙන්නේ මේ ආදී ලෙස ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පිළිබඳ සම්පූර්ණ සටහන ලබා ගන්න ඔහුට ඒ සඳහා තියෙන පදනම සම්පූර්ණ
එතකොට අන්නේ ඔහුගේ තියෙන පදනම් සාගත ඔහුගේ පදනම ප්‍රකාශ කරන ප්‍රකාශනයත් එක්ක මේ විමර්ශන ඒකකයේ මොකද කරන්නේ මේක මණ්ඩලයට යොමු කරනවා මණ්ඩලයට යොමු කළාට පස්සේ මණ්ඩලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා අර ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව හොඳ විමර්ශනයක් කරනවා ධර්ම විනය අනුකූලව අර අපි කියපු තේරවාද සම්ප්‍රදායට අනුකූලව අර කියන මතවාදයේ සත්‍ය වූවක්ද නැතිනම් වැරදි දෙයක්ද කියලා උන්වහන්සේලාට පේනවා නම් යම්කිසි පදනමක් තියෙනවා මේ කියන කාරණාව ඇත්ත වෙන්න එතකොට මේ කාරණාව ඇත්ත වීම සඳහා යම්කිසි පදනමක් තියෙනවා කියලා පේනකොට උන්වහන්සේලා ඒ සඳහා අවශ්‍ය නිර්දේශ තමයි ලබා දෙන්නේ යම්කිසි විදියකින් පේනවා නම් නෑ මෙතන වැරදි කියලා උන්වහන්සේලා ලබා දෙනවා නිර්දේශයක් මෙතන යම්කිසි ධර්මයේ සම්බන්ධයෙන් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා මේක වැරදි විදිහට මේ අර්ථ ගැනීමක් මෙතන සිද්ධ කරලා තියෙනවා නැතිනම් ධර්ම විකෘතියක් සිද්ධ කරලා තියෙනවා කියලා උන්වහන්සේලා නිර්දේශ දෙනවා දැන් මණ්ඩලෙන් ලබා දෙන්නේ ওই නිර්දේශය විතරයි මණ්ඩලෙන් ලබා දෙන්නේ මණ්ඩලෙන් විමසපු අර විමර්ශන වාර්තාව පිළිබඳව නිර්දේශයක් දෙනවා මේ කියපු දේ අපි හිතමු කෙනෙක් ධර්ම විකෘතියක් කරපු කෙනෙක් කියලා අන්න ධර්ම විකෘතියක් කරලා තියෙනවා කියලා අන්න එතකොට ඒ විමර්ශන ඒකකයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රීතිවල දක්වනවා ඒ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ ඒ විමර්ශන ඒකකයේ මගින් අදාළ ධර්ම විකෘති කරපු පුද්ගලයාට දැනුවත් කරනවා ඔබ ඔබගේ මතවාදය මෙන්න මේ විදිහට ත්‍රිපිටකයේ අර මණ්ඩලෙ ලබා දීපු මේ වார்த்தාව සමග යොමු කරනවා මේක ගැළපෙන්නේ මේක වැරදි එතකොට ඔබ මේ නිවැරදි කළ යුතුයි එහෙම නැතිනම් මේක නැවත ප්‍රවර්ධනය කරන්නට පුළුවන් කමක් නැහැ කියලා. අවදුරටත් ඒ දේ අර යොමු කිරීමෙන් පසුව සිදු කරගෙන යනු ලබනවා නම් මාසක කාලයකට වඩා වැඩි කාලයක හෝ ඉබඳු දේවල් ඔහු නැවතත් සිද්ධ කරගෙන යනවා නම් මේ මතවාදයේම ප්‍රවර්ධනය කරමින් යනවා නම් අන්න ඒ අවස්ථාවල මණ්ඩලයේ ඒ අර විමර්ශන ඒකකය විමර්ශන ඒකකය කියලා කියන්නේ එතන සාමණේරවහන්සේලා නෙමෙයි ඒ මණ්ඩලයේ ඉන්නවා ගිහි අධ්‍යක්ෂ ජනරල්වරේ මණ්ඩලයේ ඉන්නවා තව නීති විෂය පිළිබඳව දන්න ගිහි පින්වත් පිරිසක් අන්න ඒ ඒ පිරිස විසින් මොකද කරන්නේ නඩු පැවරීම කරනවා උසාවියක නඩු පැවරීමක් විදිහට එතකොට මේ නඩු පැවරීමක් විදිහට කරනකොට උසාවියෙන් මේ මණ්ඩලයේ නිර්දේශය විශේෂඥ වාර්තාවක් නැතිනම් ශාක්‍යයක් විදිහට ඒ මණ්ඩලයේ පිළිගන්නට මේ මණ්ඩලයේ ලබා දීපු නිර්දේශය පිළිගන්නට උසාවිය බැඳී ඉන්නවා එතකොට උසාවිය තමයි කෙනෙක් වැරදි කරුවෙක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. සමිනස රටේ නීතිය අනුව කාටවත් පුළුවන් කමක් නැහැ කෙනෙක්ව වැරදි කරුවෙක් බවට පත් කරන්න. ඒක පොලිසියටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ කෙනෙක් වැරදි කරුවෙක් බවට පත් කරන්නට. අඩුම තරමේ පොලිසියෙන් දැක්කොත් කෙනෙක් මරනවා, මනුස්ස ඝාතනයක් සිදු කරනවා දැක්කොත් ඒත් උසාවියට ගිහිල්ලා උසාවියේ වැරදි කරු කරනකම් ඔහු සැකකරුවෙක් මිසක වැරදි කරුවෙක් නෙමෙයි. එතකොට ඒක තමයි රටේ තියෙන නීතිය. එතකොට මේ මණ්ඩලයේ විසින් මේ කෙනෙක්ව වැරදි කරු කරලා නිර්දේශ සපයනවා කියලා කියනවනම් මම හිතන්නේ රටේ තියෙන නීතිය පිළිබඳව නොදන්නා තමයි. දැන් මණ්ඩලෙන් කවුරු වැරදි කරුව කරන්නේ මණ්ඩලෙන් දුන්නේ යම්කිසි නිර්දේශයක් විතරයි. එතකොට මේ නිර්දේශයට අනුරූපව අර ඒක සාක්ෂියක් කරගෙන උසාවියෙන් අර ධර්ම විකෘති කරපු කෙනා වැරදි කරුවෙක් බවට පත් කරලා රටේ නීති අනුව ඔහුට දඬුවම් පමුණවනවා හෝ නොපමුණවනවා කියන එක සිද්ධ වෙනවා. ඒකට අපිට බලපෑමක් කරන්න මට අයිතියක් නැහැ. වික්ෂණ මහන්සිය නමක් විදිහට ඒක කරන්න එපා හෝ ඒක කරන්න හෝ කියලා කියන්න අයිතියක් නැහැ. නමුත් අපි කැමති නැහැ කෙනෙක් අපහසුතාවයට පත් වෙනවට, කෙනෙක් දුකට පත් වෙනවට, වද බන්ධනයකට පත් වෙනවට අපි කැමති නැහැ. අපි ඒක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ එකයි. අපි දඬුවම් දීම කියනකොට සයින් කළා දාලා මේ පනතේ මේ තියෙන මණ්ඩලය ස්ථාපනය කළ ත්‍රිපිටක විකෘති කියන වරදක් හැටියට ප්‍රකාශ කරන්න. එතකොට රටේ නීතියෙන් කියනවා නම් යම් වරදක් තියෙනවා නම් ඒකට දඬුවමක් තියෙන්න ඕනේ කියලා. එතනදී අපිට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක සිදුවන දෙයක්. ඒ නිසා මේ මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ විමර්ශනයකේ ක්‍රියාත්මක වෙන්නේ ඒක. එතකොට මේ පනත තුළ අපි ප්‍රධාන කොටස් දෙකක් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද්ද කොටස් දෙක? ධර්ම විනිශ්චය සැපයීම කියන කාරණාව තමයි භික්ෂුන් වහන්සේලාට පිටි කොටස. භික්ෂුන් වහන්සේලාගේ සීමාව එතනින් ඉවරයි. ඊට පස්සේ රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වෙන රාජ්‍ය තන්ත්‍රය එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි දඬුවම් පමුණවන්නේ. ඒකට භික්ෂුන් වහන්සේලාගේ කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. මේක කිව්වහම මේක හරි සංවේදී කාරණාවක් නිසා ආශාසන මාමක පිරිස් පවා එතන වෙලාවට හිතනවා මේ බුදුදහම ගැන දඬුවම් දෙන එක හරිද? මේක මූලික බුදුදහමට විරුද්ධයි නේද කියලා. මම හිතනවා ඒක මූලික බුදුදහම පිළිබඳව
නොදන්නකම නිසා ඒ කතාව කියන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ තමන්ගේ සීමාවේ ඉඳලා තමන්ගේ විමුක්තිය සාධනය කර ගැනීම සඳහා. එතකොට ඒ සාධනය කරගන්නකොට ඒක පැහැදිලිවම තමන්ගේ සීමාව ඇතුළේ තමන් වාසය කිරීමක් ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ අජාත රජුන්ට කියන්න ගියෙත් නැහැ යුද්ධ කරන්න එපා කියලා. කොසල් රජුන්ට කරන්න ගියෙත් නැහැ යුද්ධ කරන්න එපා කියලා. ඒ වගේම චුන්දසූකර අයින් කරන්න ගියෙත් නැහැ බුදුරජාණන් වහන්සේ. හැබැයි ජේතවනාරාමේ හා පැත්තේ තීර්ථකාරාමේ දානකොට ඒකට එපා කියලා බුදුරජාණන් වහන්සේ පණිවිඩය අවව වහගේ තුනසුන් ගිහලා ඒක නතර කරන්න අවශ්‍ය කටයුතු කළා. එතකොට දැන් අපිට මේ කාරණාව ගැන විමසීමේදී මූලික බුදුදහමට මේක විරුද්ධයි කියලා කියනවා නම් මම පුංචි කාරණාවක් ඉදිරිපත් කරන්නම්. ආටානාට්‍ය සූත්‍රය. ආටානාට්‍ය සූත්‍රයේදී සතරවරම් දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ යක් සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මේ සංක්ෂිප්ත කිව්ව සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මේ අය විරුද්ධයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ධර්මයට සංඝයට විරුද්ධයි මේ අය කරදර කරන්නට පුළුවන් සිවණක් පිරිසට අන්න ඒ පිරිස කරදර කරනකොට ඔබ වහන්සේලා මේ නැතිනම් භික්ෂුන් වහන්සේලාට කියන්න සිවණක් පිරිසට කියන්න මේ සතරවරම් දෙවිවරුන්ට නැතිනම් යක් සේනාපතිවරුන්ට මේක හඬගාලා මොරගාලා මේ ප්‍රශ්නය කියන්න එතකොට මේ ප්‍රශ්න කියනකොට මොකද කරන්නේ අර යක්ෂ සේනාපතිවරු ඇවිල්ලා අර අර කරදර කරන අමනුෂ්‍යව අරගෙන ගිහිල්ලා ඔහුට දඬුවම් පමනවන ඔහුට ආලක මන්දාවට පිවිසෙන්න දෙන්නේ නැහැ ඔහුට සමිති සමාගම් වලට ගන්න නැහැ අවාහ විවාහ කරගන්න දෙන්නේ නැහැ ලෝහ ඇලි ඔහුගේ ඔළුවට හෙලනවා ඔහුගේ ඉස්ස හෝ හත් කඩක් කොට පලනවා කියලා මේ විදිහට දේශනා කරනවා මේ අරගොල්ලෝ කියනවා මේ විදිහට ඔහුට දඬුවම් පමනවනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක කියලා ඒගොල්ලෝ පිටත් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ ඊට පසුව පසු අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මේ ආටානාටි මහණෙනි ආරක්ෂාව පිණිස පවතින දෙයක් රැකවරණය සඳහා පවතින දෙයක් ආටානාටි පිරිවහන්න කියලා දේශනා කරනවා එතකොට දැන් අමනුෂ්‍ය උපද්‍රවයක් තියෙනකොට අපි ආටානාටි සජ්ජහායනා කරනවා නම් ආටානාටි කියනවා නම් දැන් එතකොට ආටානාටි කීම තුළ අර අපිට වෙන අමනුෂ්‍ය බලපෑමට යම් අමනුෂ්‍යයෙක් ඉඳලා යමනුෂ්‍යට අල්ලගෙන ගිහිල්ලා අමනුෂ්‍යයෙක්ගේ ඔළුව පැලුවයි කියන එකට අර ආටානාට්‍ය කියපු කෙනා වගකීම යුතුද? ඒක වගකීම යුතු නම් ඒක අකුසලයක් නම් බුදුර ඒ අකුසලය කරන්න කියලා අනුදැන වැදෑරුවේ බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේටත් ඒ අභ්‍යක්ඛායනය කළා වෙනවා යම් කෙනෙක් එහෙම ඒ වැරදි විදිහට ඒක ප්‍රකාශනය සිද්ධ කරනවා නම්. ඒ නිසා ඒ විදිහේ තර්කයක් මේ මේ ගොඩනගන්නට පුළුවන් කමක් නැත්තේ. තමන්ගේ සීමාව තමයි තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා අපි අදාළ ඒ බලධාරීන්ට කිව්වා අපි යක්ෂ බලධාරීන්ට කියන අපිට මෙහෙම කරදරයක් වෙනවා කියලා. ඔවුන්ගේ නීති අනුව ඔවුන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක ඔවුන්ගේ නීති අපිට ඒකට බලපෑමක් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි ශාසනයට යම්කිසි බලයක් සිද්ධ වෙනකොට මේක මේ පුද්ගලික ප්‍රශ්නෙකුත් නෙමෙයි එතකොට මේ වටිනාම දේ තමන්ගේ ජීවිතේ වඩා වටිනාම දේ ශාසනය බුද්ධ ශාසනයට ප්‍රශ්නයක් වෙනකොට අපි කියනවා අදාළවදහරින් කියනවා මෙන්න මෙතන ධර්ම විකෘතියක් සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ධර්ම විකෘතියක් සිද්ධ වෙනවා කියලා අපි කිව්වට පස්සේ ඒකට අනුරූපීව රටේ නීති ක්‍රියාත්මක වෙනවා. හරියට අර යක්ෂයෝන්ගේ නීති ක්‍රියාත්මක කරන යක්ෂයන්ට දඬුවම් පැමිණුවා. ඒකට අර සූත්‍රයේ කියපු භික්ෂුන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ අනුදැනවලා බුදුරජාණන් වහන්සේ වගකීම් එක්කට චෝදනා කරන්නට බෑ වගේම මේ මණ්ඩලයට චෝදනා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ මණ්ඩලය තමයි අරගෙන වැරදිකාරයෙක් කළේ එහෙනම් මණ්ඩලය අනුමත කළ නිසා තමයි එහෙම කළේ කියලා නෑ මණ්ඩලය දුන්නේ ධර්ම නිර්දේශ පමණයි අපි ඒක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි මෙතනදී සිදු වෙන කාර්යභාරයේ කුමක්ද කියන එක මහා සංඝරත්නයෙන් සතුන්ලත් මණ්ඩලයක් විසින් සිද්ධ කරන්නෙහිදී මේ යම් චෝදනාවක් ආව මේක ධර්මයේද අධර්මයේද කියලා විනිශ්චය කිරීම පමණයි අනතුරු එතන ගහ ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය නීතිය ඒ රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වෙලා ශාසනය විනාශ කරන පුද්ගලයන්ට දඬුවම් පමුණවනවා නම් ඒකට මහා සංඝරත්නයේ වගේ යුතුය නැහැ ඒක දෙහැමි රටක ඒ රජයකින් කළ යුතු දෙයක් ධර්මාශෝක රජුරෝ එදා කළේ ඒක ඉතින් කසපහන්නේ දෙහැමි රජවරු එදා ක්‍රියාත්මක කළා වගේ අද දෙහැමි රජවරු වෙනුවට කරන්න තියෙන දේ තමයි දෙහැමි පනතක් හදාගන්න එක දෙහැමි ව්‍යවස්ථාවක් හදාගන්න හරි ව්‍යවස්ථාවක් තියෙනවා නම් රජුරුවන්ට යන්න කටයුතු කරන්න දැන් අත්ත වශයෙන්ම මේ කාලේ රජුරෝ දෙහැමි වුණත් ව්‍යවස්ථාවෙන් අනපනත්වයෙන් නිසි ප්‍රතිපාදන නැත්තම් ඕන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන් අපි වැඩක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒ අනපනත් කියන එක විශේෂයෙන් ශ්‍රී ලංකාවගේ බෞද්ධ රටක ඉතාම වැදගත් බුදුදහමේ සුරක්ෂාව වෙනුවෙන් අදාළ අනපනත් සම්මත කරගන්න. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා භූමිකාවේදී රජයේ භූමිකාවේදී මේ දෙපැත්තේම සම්බන්ධතාවය අනුව තමයි බුද්ධ ශාසනය පැවැත්ම තියෙන්නේ. තව අපිට සුළු කාලයක් තියෙන කසපාදුරු.
ඊළඟට මේ බොහෝ දෙනෙක් අපි විශේෂයෙන්ම අර ධර්ම විකෘති කරන උදවිය කරන කතාවක් තියෙනවා. ඔවුන් කියනවා මේ තත් අපරිමාණ පද අපරිමාණ අක්ෂර අපරිමාණ ව්‍යංජන අපරිමාණ ආකාර නේරුත්තා කියලා බුදු දේශනාවේ තියෙනවා. බුදුදහම විග්‍රහ කරන්න විශේෂයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම විග්‍රහ කරන්න අප්‍රමාණ වචන අක්ෂර ව්‍යංජන තියෙනවා. අද තියෙනවා. ඉතින් එහෙව් තෙද්දි මේ කොහොමද මේක සීමා කරන්නේ? එක එක්කනට වැටහෙන විදිහ වෙනස්නේ. ඒ නිසා මේක නිදහසේ කියන්න තියෙන්න ඕනේ. මෙහෙම නිදහස අහිමි කළොත් ඒක බුද්ධ දේශනාවට පටහැනියි කියලා කියන බවක් තියෙනවා. මොකද පසුබහින් මේ කතාවේ ඇත්ත තත්ත්වය. සංඛාසන කියන සූත්‍රයේදී දක්වනවා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව විග්‍රහ කරන්නට යනකොට දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙනවා අපරිමාණ පද අපරිමාණ අක්ෂර අපරිමාණ ව්‍යංජන අපරිමාණ ආකාර නිරුක් තියෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවම එහෙම තමයි. මේ ධර්මයේ විස්තර කරන්නට ගියාම එක එක පද අක්ෂර ව්‍යංජන ආකාර නිර්දේශයන්ගෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඒ අක්ෂර ව්‍යංජන පද වලින් විග්‍රහ කරන්න පුළුවන් කියලා කියන්නේ අර චතුරාර්ය සත්‍ය ධර්මයේනේ. एक चतुरार्य सत्य धर्म एक दुख सत्य समुदय सत्येट दल समुदय सत्य दुख सत्येट दुलाकमें निरोध सत्य दुख सत्येट दल दुख सत्य निरोध सत्येट दुलाकमें मोन पदय पावचिक दुख सत्य अतुले दुख सत्यम पेहदली समुदय सत्य अतुले समुदय सत्यम पेहदली निरोध सत्य अतुले निरोध सत्यम पेहदली मार्ग सत्य अतुले मार्ग सत्यम पेहदली ඉතින් අද අපිට තියෙන ප්‍රශ්නය මේකම තමයි මේ මේ මෙච්චර නිදහසක් දීලා කියනකොට මේ නිදහස ඇතුලේ ඉන්න තුව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවුල් කරලා දාන්නට හදනවා එක එක පදවල එක එක නිරුක්ති සපයමින් මේ ධර්මයේ විකෘති කොට අර්ථ දක්වන්න උත්සාහවත් වෙනවා දැන් උදාහරණයක් ඇටියට අනිත්‍ය අනිච්ච කිරීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය උදේවැය ඥානය පිළිබඳව උදේවැය උපදව ගන්නට අවශ්‍ය අනිත්‍ය ලක්ෂණය පිළිබඳව දේශනා කරනකොට ඒක ඒක පිළිබඳව අර්ථ දක්වන කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියන වගේ තැනකින් ඒක පැහැදිලි කරනවා. උපාද ගැන කියනකොට පටි ඉච්ඡ සංඋපාද කියලා මේ අර පටි කියලා බඳින පටිය වගේ අරගෙන ඒ වගේ මිත්‍යා අදහස් ප්‍රකාශ කරන්නේ මේ නිදහස ලැබිලා. ඒ වගේ ඕන අර්ථ ප්‍රකාශනයට නෙමෙයි අදහස ලබලා දීලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි අර දුක්ඛාර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ජාතිපි දුක්ඛා කියලා කියනවා. එතකොට ජාතිපි දුක්ඛා කියලා කියනකොට දැන් ජාති ඉපදීම දුකයි කියන දෙන එක දුකේ ලක්ෂණයක්. දැන් ඕකට අරගෙන ගිහිල්ලා මේ කෙනෙක් කියනවා නම් දැන් ඕකට ගන්න එතන කොටස විග්‍රහ කරන්න නැතුවර පිය ජාතික සූත්‍රයේ තියෙන කොටස අරගෙන මෙතනදී කියන්නේ ජාති කියලා කියන්නේ අර සම් කයින්ඩ් ඔෆ් කියලා කියන. එතකොට ඒකේ ජාති තමයි මෙතනදී කියන්නේ බලු ජාතික කුල් ජාති. ඔව් ඒ බලු ජාති කුල් ජාති එක එක ජාති තමයි විස්තර කරන්නේ. එහෙනම් මේ ප්‍රිය ජාති දුකයි. අපි පීනේ පී කියන්නේ ප්‍රිය කියන එක ජාති කියන්නේ මේ එක එක ජාති කියන එක ප්‍රිය ජාති දුකයි කියන එක ජාති විදුක්කා කියලා අර සූත්‍ර එකට එකට ගලපනවා. දැන් මෙතෙන්ට තව සූත්‍රයක් ගෙනා යුතු තැනක් නෙමෙයි. ඒක තේරවාද ධර්ම න්‍යායට විරුද්ධයි ඒක. එතනදී සූත්‍රයක් ගෙනා යුතු තැනක් නෙමෙයි. ඒතොර අර දුක්ඛ සත්‍ය විස්තර කරන්නට ඕනේ තැනදී අර එතනදී සමුදය සත්‍යයට අදාළ කාරණාව ඒක ඇතුළට බැහැලුවට පස්සේ එතන තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය නැතිනම් එතන තියෙන ආර්ය සත්‍ය විග්‍රහ කිරීම වෙනස් වෙනවා. එනිසා අන්න එබඳු දේවල් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මෙතන අපරිමාණ පද තියෙනවා කියලා දුක්ඛ සත්‍ය විස්තර කළ යුත්තේ දුක්ඛ සත්‍ය පැහැදිලි කරන වචන වලින් විතරයි. ඒකට ඒකට ඕන කෙනෙකුට ඕන වචන පාවිච්චි කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ ඕන කෙනෙකුට පද කඩ කඩ මේකතාව කියන්න පුළුවන් කියන එකක් නෙමෙයි. ඕන පදයක් අරගෙන පද කඩ කර කියන්න පුළුවන් කියන්නේ මොකද ඒකට විරුද්ධ වෙන සූත්‍ර ගොඩකින් අපිට කරුණු දක්වන්න පුළුවන්කම තියෙනනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද වික්‍රේ වික්කු දුබ්බහිත සුත්තන්තම් පරියාපුනන්ති දුන්නෙක්කිත්තේ පදබ්බ්‍යංජනේ. මේ යම්සි කෙනෙක් මේ දුග්ගහිත සූත්‍රයක් පරිවහනවා දුන්නෙක්කිත්තේ පදබ්බ්‍යංජනේ වරදවා තබන ලද වරදවා බහලන ලද පදයන්ගේ ව්‍යංජනයන්ගේ ওই විදිහට පද වෙනස් කරලා මේක මේ අර්ථ විග්‍රහ කරනවා. එතකොට මොකද වෙන්නේ? දුන්නෙක්කිත්තස වික්‍රේ පදබ්බ්‍යංජනස්ස අත්තෝපි දුන්නයෝ හෝති. අර විදිහට වැරදි විදිහට අර පද ව්‍යංජන එහෙට මෙහෙට කළාට පස්සේ මොකද වෙන්නේ? අත්ෝපි දුන්නයි. අර්ථය වෙනස් වෙලා යනවා. අර්ථය වැරදිනවා. එතකොට අර්ථය වැරදුනාට පස්සේ සද්ධර්මය සම්මෝසාය සංවත. නැතිනම් සද්ධර්මයේ විනාශ වීම පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තතිය සද්ධර්ම සම්මෝස සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ කාරණා අද කාලයට කොච්චර ගැළපෙන දෙයක්ද? මේ සද්ධර්මයේ යටපත් කළා දාන්න වළක්වන්න දාන්න මේ ප්‍රධානම කාරණා. එනිසා ඕන කෙනෙකුට
තමන්ට තේරුම් ගන්න විදිය තමන්ට හරියි කියලා හිතන විදිය කියන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණම නිදහසක් දීලා තියෙනව නෙමෙයි. තම තම නැනපමණින් දැනගත යුතුයි කියලා කියන්නේ තම තමන්ගේ නුවණ ප්‍රමාණයට දැන් මට මේක හරි කියලා තේරෙනකොට ඒක ඇත්ත කියලා හිතාගෙන මට ඒක දිහිල්ල කතා කරන්න කියන අයිතිය නෙමෙයි. තමන්ගේ ප්‍රඥාව යම් සීමාවකට සංවර්ධනය විය යුතුයි. ඒ සීමාවට තමන්ගේ ප්‍රඥාව දියුණු කරගත්තොත් විතරයි යාට යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් දැන් තමන්ට තේරෙන විදිය හරි කියන්න බෑ. ඒ නිසා එක එක කෙනාට තේරෙන වැටහෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම වෙනස් වුණාට ඒ ටික මූලික න්‍යායත් එක්ක එකට යන විදිය තමයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට යන වෙනස්ව වැටුණා නම් ඒ වෙනස තමන් විපරීතව ගත්ත තමන් වර්ධවා ගත්ත දෙයක ප්‍රතිවිපාක මිසක ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා මම දැක්ක සමහර වෙලාවට මේ සමාජය තුළ බොහොම සමාජයේ තියෙන ප්‍රධාන මාතෘකාව කතා කරන භික්ෂුන් වහන්සේලා පවා කියන මේ තම තම නැනපමණින් දැඟත් යුතු ධර්මයක් කොහොමද මේ පනතකට සීමා කරන්නේ. ඒ විදිහට යම් පිළිගැනකට බුදුහාමුදුරු බුද්ධත්වයටපත් උනේ නැහැ කියලා හිතනොත් ඒක තමයි ඔහුගේ නැනපමණින් දැනගත්තේ. ඒකෝ ඒක බුද්ධ ධර්මය. ඒක බුද්ධ ධර්මය වෙනවා. ඒ නිසා මේ චර අවුක්ත දෙයක් නේ අනික අපි පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ පනතත් එක්ක මේ මෙච්චර කාලයක් ධර්ම විකෘතියක් වෙනුවෙන් ඇරුණු නැති කටවල් ඇරුණු නැති ප්‍රධාන කටවල් දැන් ඇරෙනවා. මේ මෙච්ච ශාසනය විනාශ වෙන්න ගියා, ත්‍රිපිටකයේ විකෘතිවල මුද්‍රණය කරන්න ගියා, මේ ධර්මය නැති කරන්න මහා විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. ඒ වෙනුවෙන් ඇරිච්ච නැති කටවල් දැන් ඇරෙනවා. එතකොට අපි ටිකක් කල්පනා කරලා බලන්න වෙනවා. අපිට බුද්ධිමත් අය නම් බුද්ධිමත් අය විදිහට අපිට කල්පනා කරලා බලන්න වෙනවා මේ කටවල් දැන් ඇරෙන්නේ ඇයි, කලින් ඇරෙන්නේ නැතුව කියලා. ඒ නිසා ඒ කියන්නේ මේ ශාසනය වෙනුවෙන් කතා කරනවා නම් ඒ අය ශාසනය වෙනුවෙන් කතා කළ යුතු අවස්ථාව දැන් බොහෝ කාලෙක ඉඳලා අපේ සමාජෙත් තිබුණා. එනිසා මේ ශාස්ත්‍රීය ප්‍රශ්නයක් විසඳන්න හදන වෙලාවේදී මේ කප්පාදනේ අපේ තියෙන හදවත වගේ ත්‍රිපිටකය විනාශ කරනකනුත් කතා නොකර හිටපු අය දැන් මේ ත්‍රිපිටකය රැකගන්න කතා කරනකොට මේ පණති තියනවාද අඩුවක් හොයන්න පුළුවන්ද කියලා බලන්න. අඩුවක් තියනවා නම් ඒ වරකමක් නැහැ. නමුත් මේ බොරු බිල්ලන්නවමින් නැති දේවල් නිර්මාණය කරමින් වැරදි අදහස් සමාජගත කරනවායි කියන එක නම් අනුමත කරන්න පුළුවන් දෙයක් එහෙම. නැත්නම් මොකද රදල පැලැන්තියට ගේන ධර්මයේ සීමා කිරීමක් ත්‍රිපිටකය කියලා මේ. ඔව් ඇත්තටම මේක මේ පැලැන්ති සම්බන්ධ කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය සුනීත සෝපාකටත් විවර වෙච්ච ශාසනයක්. ඒ නිසා මේක පැලැන්ති කතාවක් නෙමෙයි තියෙන්නේ වර්තමාන සමාජ ක්‍රමය අනුව සමාජ පද්ධතියේ ඒ ව්‍යුහය අනුව යන්න පුළුවන් ආකාරයේ මේ ත්‍රිපිටකයේ සම්මත පනත සම්මත කරගෙන ධර්මයේ සුරක්ෂිතතාවයේ තහවුරු කිරීම තමයි මේන් සිද්ධ කරන්නේ. හැර මේ පැලැන්තියක් සම්බන්ධයෙන් කතාවක් මේකට අදාළ වෙන්නේම නැහැ. ඒ වගේම මේ තවත් ඉතාම වැදගත් කරුණක් අපි සිහිපත් කරන්න ඕන. මේ පනත කැබිනට්ෙන් අනුමත වෙන දවස්වල ඉඳන් ලොකු මතවාදයක් ගෙනිච්ච මේ පනත තුලින් මේ පන්සල්ට පවර ගන්න හදනවා අය කියලා එක පැත්තකින් ආවා. තවත් පැත්තකින් ප්‍රකාශනයකුත් වුණා. දැන් මේ පනත සඳහන් වෙලා තියෙනවා චංචල හෝ නිශ්චල දේපල මිදුදි ගැනීම, දැරීම, ගැනීම, මණ්ඩලයේ යම් චංචල හෝ නිශ්චල දේපල බද්දට උකසට හෝ කුලියට දීම, උඩපණේ කිරීම ආදී වශයෙන් සඳහන් තියෙනවා. ඉතින් මේ සඳහන් දිහා බලලා දැන් මේ ත්‍රිපිටක මණ්ඩලයේ ඉන්න හාමුදුරුවෝ මේ කුලියට ගන්න බද්දට දෙන්නද හදන්නේ මේ යම් යම් දේවල් මේක මේ බිස්නස් එකක්ද කියලා බොහොම ප්‍රාථමික මත සමාජගත කරගෙන ගියා. අසපහමුණ එක කරන කරුණු දෙකක් විශේෂයෙන් අර කන්සල් පවර ගැනීම සහ මේ මණ්ඩලයේ හාමුදුරුවරුද මේ බද්දට කුලියට දෙන්න හද කියන එක. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි මේ පණ තියෙනවා මේ දෙස් විදෙස් ගිවිසුම් වලට අත්සන් කිරීමට පුළුවන් කියන එක. ඉතින් මේ වචනේ එහි එල්ලිලා යම් අදහසක් සමාජගත කරා මේ එන්නේ ත්‍රිපිටකයත් පිටරටට විකුණන්නයි. එහෙම නැත්නම් අර පසුගිය සමයන්හිදී සාකච්ඡා වුණාන මේ රට විකුණන කුමන්ත්‍රණකාරී යම් යම් ගිවිසුම් සම්බන්ධයෙන් අන්න එවඳු වූ ගිවිසුම් වලට අවස්ථාව සකස් කර ගැනීමක් කරනවායි කියලා වැරදි අදහස් සමාජගත කරා. අසුබන් මොකද්ද මේ පරත ගැන කියන්නේ කාරණාව? අතටම මම හිතන්නේ මේ රටේ තියෙන මේ කියන්නේ දැනට භාවිත වෙන පනත් කීපයක් අරගෙන කියුවා නම් එච්චර මේ අවිචාරවත් මත ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද දැනට තියෙන පනත් වලත් මේ වගන්ති මේ විදිහටම ඇතුළත් වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ සමස්තයක් විදිහට හැම පනතකම මණ්ඩලයක් සංස්ථාපනය කරපු පනත් අරගෙන බලන්න මේ වගන්ති මේ විදිහට තියෙනවා. ඒකත් දැන් මේක ශාසනික ප්‍රශ්නයක් නිසා අපි ගම්මුකපු ශාසනය සම්බන්ධයෙන්ම තියෙන අපිට ශාසනාරක්ෂක බලමණ්ඩල පිහිටවන ඒ ශාසනාරක්ෂක බලමණ්ඩල පනත අරගෙන බලනකොට ශාසනාරක්ෂක බලමණ්ඩල පනත තියෙනවා මේ චංචල නිශ්චල දේපල
දරන්න පුළුවන්කම පවරා ගන්න පුළුවන් කියන එක මේට වැඩිපුරක් තියෙනවා මේට මේට වැඩිපුරක් තියෙනවා දැන් මෙතන කොටක් අතිවක් කියන්නේ චංචල දේපල පවරා ගන්න පුළුවන් කියලා අර මේ ශාසන ආරක්ෂක බල මණ්ඩල පනත තියෙනවා යම් නිශ්චල චංචල දේපල දරන්න පුළුවන් පවරා ගන්න පුළුවන් වගේ වචනක් තියෙනවා එතකොට දැන් අපි මෙච්චර කාලයක් මේ ශාසන ආරක්ෂක බල මණ්ඩල සංස්ථාපනය කළ මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙනවා දැන් කොතනකදීවත් කොහෙවත් තැනක් අල්ල ගන්න ගියා භූමියක් පවරා ගත්ත පන්සලක් බලෙන් ගිහිල්ලා දැන් පවරාගෙන ශාසන ආරක්ෂක බල මණ්ඩල මගින් කියලා එහෙම කතාවක් අපිට කොතනකදීවත් අහන්න ලැබෙන්නේ නැහැ නිසා මේ කියන්නේ මේ මණ්ඩලයක් සංස්ථාපනය කරනකොට සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍ය රාමුවක් නෛතික රාමුවක් තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් තියෙන ඒ ක්‍රමවේදයට අනුව තමයි පනතක් සකස් වෙන්නේ මණ්ඩලයක් පිහිටවුවාම ඒ මණ්ඩලයේ කාර්යාලයේ පිහිටින්න තැනක් තියෙන්න ඕනේ කොහරි බිමක මේක තියෙන්න එතකොට ඒ බිම දරන්න ඒකට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා යම්කිසි භූමියක් දරන්න නම් ඒකට නීත්‍යානුකූල අයිතියක් විශේෂයෙන්ම ආයතනය පවත්වාගෙන ආයතනයම සම්බවත්වාගෙන යාමට නම් යම් භූමියක් තියෙන ඒ භූමිය දරන්න අයිතියක් තියෙනවා අන්න ඒ බඳු ඌ දේවල් සඳහා දීපු අවසරය තමයි මේ මේ අර විදිහට අර්ථ ගන්නන්නට උත්සාහවත් වෙන්නේ ඒ වගේම විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ අමා මේ මේකෙදි මේ පුළුවන්කම තියෙනවා අර පිටරට සමග පිටරටවල් සමග විදේශගත රටවල් සමග යම් කිසි විදිහට ගිවිසුම් වලට එළඹෙන්නට පුළුවන්කම තියෙනවා කියලා. මේ පනත දක්වලා තියෙන්නේ. දැන් මේ ඇක්සසෝෆා මට්ටමින් මේකට චෝදනාවල් කරලා චෝදනාවල් කරලා තියෙන අන්න ඒ වගේ MCC වගේ ගිවිසුම් වසන් කරන්නත් පුළුවන් මේ විදිහට ගිහින් කියලා. ඕනෑම පනතක යම් ගිවිසුම් වසන් කරන්න පුළුවන් කියලා කියනවා නම් ඒ පනතේ මුලින්ම දක්වලා තියෙන අරමුණ සාක්ෂාත් කිරීම කියන එකට ඒ ගිවිසුම් සීමා වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. මේ වගේ පනතකින් පුළුවන් කමක් නැහැ රටක් ගැන ගිවිසුම් වසන් කරන්න ගිහින්. ඒ වගේම මේක දක්වලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පන්තේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ කියන්නේ මේක අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතුව තමයි යම් ගිවිසුමකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක වැදගත් වෙන්නේ ඇත්තටම අපි දැන් පහුගිය කාලයේදී සා මේ වෙනකොට දැන් ගිවිසුම් ගත වෙමින් පවතින අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තියෙන අපේ තියෙන පැරණි පුස්කොළ පොත්. ඒ කියන්නේ කොමියුනිටි ත්‍රිපිටක පොත් කියන එක නෙමෙයි. අර තියෙන බොහෝ පුස්කොළ පොත් තියෙන අපි යුරෝප රටවල තියෙන සියලුම පුස්කොළ පොත් අපේ රට පිටපත් ලබා ගැනීම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා ලංකාව පුරාවටම තියෙන සියලුම පුස්කොළ පොත් සංරක්ෂණය කරන ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා ඉතින් මේ ක්‍රියාවලියට සමගාමීව අර අර රටවල තියෙන පුස්කොළ පොත්වල පිටපත් අපි ගන්න යනකොට අන්න ඒ වගේ ආයතන සමග අපිට ඇතැම් වෙලාවට යම් ගිවිසුම් ගත වීමක් කරන්න පුළුවන් දැන් මේ ගිවිසුමකට අසං කරන්න මේ සම්බන්ධයෙන් බලයට ආයතන මොනවත් නැහැ එතකොට මේ එබඳු තැනකදී මෙන්න මේ වගේ මණ්ඩලයක් සංස්ථාපනය කරලා තියෙනකොට ඒ මණ්ඩලයට පුළුවන්කම තියෙනවා ඒ ගිවිසුම් ගත වීමට ඒ ගිවිසුම් වලට අත්සන් කරන්න. අන්න ඒ නිසා එබඳු දේවල් සඳහා තමයි මේ වගන්තිය මෙතනදී තියෙන්නේ මේක ඉතාම ප්‍රායෝගිකව යම් මණ්ඩලයක් තියෙනවා නම් මණ්ඩලයට ඇතුළත් විය යුතු දෙයක් හැටියටයි අපි දකින්නේ. පොදු පනත් වල තියෙන දේවල් මේට විතරක් ආවේනිකයි කියලා සලකාගෙන මවන බොරුබිල්ලන්ට ඔබ රැවටිය යුතු නැහැ. පනතක ස්වභාවය දන්න උගත් බුද්ධිමත් අය නම් එහෙම රවට්ටන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. කසමන් අපිට තාම සුළු කාලයක් තව තියෙන ඉතුරු. මම කෙටි පිළිතුරු කිහිපයක් මේකදී බලාපොරොත්තු වෙන්නේ. දැන් එක මම දැක පුවත්පතක පළ කරලා තිබුණා මේක නිකන් මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේගේ බලතල තියෙන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරනවායි කියලා මේ පනත තුලින්. මොකද ඒ ආර්ණා මේ එහෙම මහලු බලයක් තියෙන කෙනෙක් පත් වෙනවද මේකේ? මමත් ඒ ලිපිය දැක්ක හිටපු අධිකරණ අමාත්‍යවරයෙක් ඒ ලිපිය පළ කරලා තිබුණේ ඇත්තටම අධිකරණ අමාත්‍යාංශය පිළිබඳව අපිට කල්පනා කරන්නට වෙනවා ඒ නීති විෂය පිළිබඳව ඔහුගේ තියෙන දැනුම මොකද ඇත්තටම මෙතන මේ ਸਰව බලධාරී දෙවියෙක් වගේ මේ කොතනකදීවත් අධ්‍යක්ෂක ජනරල්වරයෙක් පත් කළා නැහැ අධ්‍යක්ෂක ජනරල්වරයෙක් පත් කරන්නේ මණ්ඩලයෙන් මණ්ඩලයෙන් අධ්‍යක්ෂක ජනරල්වරයෙක් පත් කරනවා වගේම මණ්ඩලයෙන් ගනු ලබන තීරණ සඳහා ඒ වගකීම්තෙක් ලෙස අධ්‍යක්ෂක ජනරල්වරයා ඉන්නවා ඒ වගකීම් ඔහු මණ්ඩලයට වගකිය යුතුයි හැම වෙලාවකදීම ඔහු කරන කියන කටයුතු සම්බන්ධයෙන් ඒ තීරණ සම්බන්ධයෙන් මණ්ඩලයට වගකිය යුත්තේ ඔහු. ඒ වගේම මණ්ඩලයේ කාරණා මණ්ඩලයේ අරමුණු සාධනය කරන්නේ නැහැ කියලා මණ්ඩලයට හැංගී යනවා නම් ඕනෑම මොහොතක මේ අධ්‍යක්ෂ ජනරල්වරයාම මණ්ඩලෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ පුද්ගලයෙකුට ਸਰව බලධාරී අධ්‍යක්ෂ ජනරල්වරයා මේ ලිපිය දිහා බැලුවම පැහැදිලි වෙන දෙයක් තමයි එක්කෝ එතුමා මේ ਸਰව බලධාරී දෙවියන් කියන කෙනාගේ தத்துவය දන්නේ. එහෙම නැත්නම් මේ අධ්‍යක්ෂ ජනරල්ගේ தத்துவය දන්නේ. தத்துவය දන්නේ. ඔය දෙකේම අනවබෝධයක් එක තමයි මම හිතන්නේ පටලවමින් ජනතාව මුලා කිරීමට යමක් ප්‍රකාශ කරලා තියෙන්නේ. පස්සපාන ඊළඟට මේ ප්‍රකාරණාව පන් තියෙනවා මේ
ලෝක උරුමයක් කරන්න හදනවා කියලා මේ ලෝක උරුමයක් කළොත් මේ ත්‍රිපිටකයත් විනාශයි මේ එන්නේ ඒකටයි කියලා බිල් එකක් නවලා තියෙනවනේ අද ඒකටද උත්තරේ ත්‍රිපිටකයේ ලෝක උරුමයක් වීම සමග යම් යම් ප්‍රශ්න ගැටළු ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා ඒ කියන්නේ ඒ පිළිබඳව විද්වත් පිරිස අතර යම් සාකච්ඡාවක් තියෙනවා ලෝක උරුමයක් වීම සමගම යුනෙස්කෝ සංවිධානයට අනුරූපව මේක මේ සම්බන්ධව කටයුතු සිදු කරන්නට වෙයි මුද්‍රණ ආදී කටයුතු හෝ මිට අනුකූල අනිකුත් කටයුතු කිරීමේදී අපිට ප්‍රායෝගික අපහසුතා ඇති වෙයි කියලා. එනිසා විද්වත් පිරිස මේකට විරුද්ධයි ඇත්තටම. මම හිතනවා අපේ ස්ථාවරයක් මේකට විරුද්ධයි අපි ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කරනවා. ඒ වගේම ලෝක උරුමයක් කිරීම සම්පූර්ණයෙන්ම ඇහිරි යනවා මේ මණ්ඩලයට ත්‍රිපිටකයේ අයිතිය වගකීම පැවරගෙන. දැන් අද ත්‍රිපිටකයට අයිතියක් නැහැ නේ කාටවත්. අද ත්‍රිපිටකයට අයිතියක් නැහැ. නමුත් මේක ලෝක උරුමයක් කිරීම සම්පූර්ණයෙන්ම වැළකී යනවා මේ මණ්ඩලයට ත්‍රිපිටකය හිමි වෙනවා. එතකොට මේ ත්‍රිපිටකයේ අයිතිය නැතිනම් ත්‍රිපිටකයේ බාහිරකාරීත්වය මේ මණ්ඩලයට පැවරීම තුළ ලෝක උරුමයක් කිරීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරි යනවා. ඒ නිසා ත්‍රිපිටකය ලෝක උරුමයක් නොවිය යුතුයි කියන සාවරේ ඉන්න අපිට මේ මේ පනත ගෙන ඒම තුළ ඒ තුළින් ත්‍රිපිටකයේ ලෝක උරුමයක් බවට පත් කරන්නට යෑම වළක්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ත්‍රිපිටකය අමුතුවෙන් ලෝක උරුම කරන්න දෙයක් නැහැ මේක මුළු තුන් ලෝකයටම තියෙන උරුමය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ නිසා ඒක ලෝක උරුමයක් කියන ලියවිල්ලට සීමා කරලා අපි ලෝකයේ තුලින් ලෝකයේ යම් යම් සංවිධාන මගින් ඔවුන්ගේ පාලනය යටතේ යම් දේවල් තියාගන්න තැනට බුදුදහම පත් කළ යුතු වෙන්නේ නැහැ ජාතික උරුමයක් කළා ඒක හරි අපි ජාතික උරුමයක් කිරීම පිළිබඳව අපි අතවාදයක් ඇති කළා ඒක ජාතික උරුමයක් බවට පත් කළා ඒ පත් කළේ යම් කිසි පදමක් ඇතුවේ තමයි ජාතික උරුමයකට අනන්‍ය වන නෛතික රැකවරණයක් ත්‍රිපිටකයට සලසන්නට අපිට අවශ්‍ය වන නිසා. එහෙම නැත්නම් වෙනත් දෙයක් නෙමෙයි. අද මේ පනත පවා ගෙනෙන්නේ ජාතික උරුමයක් ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වීම කියන ස්ථාවරත්වයේ ඒක තමයි පදනම. මේ පදනමේ ඉඳලා තමයි මේ අනපනත් සැකසෙන්නේ. එනිසා ඒ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත්ුනේ මේ මූලික දැක්මක් ඇතුව. එනිසා නමුත් අපි ප්‍රමාණයේ ඉක්ම ලෝක උරුමයක් බවට පත් කරලා ඒක මුළු අර ලියවිල්ලකට ලෝක උරුම කියන ලියවිල්ලකට මේක අදාළ කරලා අපි අනවශ්‍ය ප්‍රශ්නයකට යා යුතු නැහැ කියන එක තමයි. පසුගාන තව පුංචි ගැටළු දෙකක් අහන්න මට විනාඩියෙන් විතර වගේ මේකට උත්තරයක් ලබා දෙන්න. මේ දැන් මෙච්චර කාලයක් ත්‍රිපිටකය මේ අන්තර්ජාලයේ පළ කළ තාම සත්පුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ කාර්යවලියට බාධාවක් වෙයිද මේක? එකෙම බාධාවක් වන්නේ නැහැ. තියෙන ත්‍රිපිටකයේම වෙනස්කම් රහිතව ඒ විදිහටම පළ කිරීමට ත්‍රිපිටක මණ්ඩලයෙන් කිසිම බාධාවක් නැත්තේ. ඒ කියන්නේ මණ්ඩලය විසින් අනුමත කරපු ත්‍රිපිටකේ ඒ විදිහටම පළ කරන්න පුළුවන්කම තියෙන වෙනස්කම් නොකොට. වෙනසකට තියෙන මණ්ඩලයෙන් අනුමැතියක් ලබා ගන්න එක පමණයි. ඒ සඳහා මණ්ඩලෙන් අර වෙනස් නොකොට පළ කරනවා නම් මණ්ඩලෙන් අනුමැතිය ගත යුත්තේ නැහැ. ඒ කියන්නේ වෙනස්කම් කරන්නේ නැත්තම් යම් කිසි කෙනෙක් වෙනස්කම් කරනවා නම් අකුරක හරි අනිවාර්යයෙන් මණ්ඩලෙන් අනුමැතිය ගත යුතු වෙනවා. එතකොට මම හිතනවා දැන් අපි දැක්ක බොහොම සත්පුරුෂයෝ බොහෝ කාලෙත් ත්‍රිපිටකයේ අර පරිගණක අක්ෂර සංයෝජනය කළා ලුටෙන් ටයිප් සෙට් කරනවා. දැන් ඒකේ ප්‍රූෆ් බලා ගන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ බඳු දේවල් පවා මම හිතනවා බොහොම පහසුවෙන් විධිමත්ව සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මණ්ඩලයට ඒක පැවරෙනකොට මණ්ඩලයට බාර දුන්නාම ඒ බඳු ප්‍රකාශනය මණ්ඩලෙන් සම්පූර්ණම ඒක නිවැරදි බවට පත් කරලා නැවත ලබා දීම සිද්ධ වෙනවා. අවසාන ගැටලුවක් අස්වාන්න මේ අධ්‍යාපනයේ මොකද මේක තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා කියන්නේ මේක අමුතුවෙන් වාරාන්තිකින් කියන්න ඕන දෙයක් නෙමෙයි රටේ අපේ රටේ තියෙන නීති අනුව නඩු තීන්දුවක් පිළිබඳ අපි විවේචනය කළොත් අපි අධිකරණයේ විවේචනය කළා කියන වරදට හසු වෙනවා. හැබැයි අධ්‍යාපන කාර්යයක් සඳහා ඒ නීති විෂයයේදී අධ්‍යාපන සිදුවීමක් සඳහා සකාරණෝ යන නඩු තීන්දුවක් විවේචනය කිරීම වරදක් නෙමෙයි. ඉතින් ඒ මට්ටමේ ඒ වගේ අර අධ්‍යාපන කටයුතු සඳහා නිදහසක් තියෙන. ඉතින් මේක අමුතුවෙන් සඳහන් කළත් නොකළත් ඒ නිදහස තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුගේ අර විමති නිසාම මේකට වගන්තියක් මගින් තුලත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ආදී සිදුවන ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා මේව පනත බලන පවත්වන බව. ඒක සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම අර නීත්‍ය පිළිබඳව බොහෝ දැනීමක් නැති අය විසින් මේ පිළිබඳ වැරදි ආකල්ප ගුරුවරුන්ට පවල් විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට ලබා දීලා මේ පනතට විරුද්ධව වුන් කොළඹවා ගන්නට ඒක සාධකයක් බවට පත් කරගන්න නිසා. ඉතින් ඔබට ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්න තියෙන ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා කියන්නේ ත්‍රිපිටකය විකෘති කිරීම වළක්වාලීම සඳහා ඉදිරිපත් වන පනතක්. ත්‍රිපිටක ආරක්ෂා කර ගැනීම සඳහා මෙය මෙපමණකින් සීමා වෙන්නේ නැහැ. මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය මගින් මේ පනත මගින් පත් කරන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය මගින් සුවිශාල කාර්යභාරයක් කිරීමට නියමිතයි. එකක් දෙකක් විතර සිහිපත් කරනවා නම් මේ වෙනකොට ත්‍රිපිටකය ඇතම් අයට සරල භාෂාවෙන් කියව ගන්න අමාරුයි.
අන්න ඒ වගේ උදවියත් ත්‍රිපිටකයේ සරල භාෂාවෙන් කියව ගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම ඒ වගේම විද්‍යුත් මාධ්‍යෙන් ත්‍රිපිටකය කියවා ගන්නට අවස්ථාව සැලසීම මේ වගේ සුවිශාල කාර්යභාරයක් සිදු කිරීමට નિયમિતයි මේ අත්කිරණ මණ්ඩලය තුල ඒ නිසා ත්‍රිපිටක ථේරවාද ත්‍රිපිටක සංරක්ෂණ අනත කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව විතරක් නෙමෙයි උන්නතිය වෙනුවෙනුත් පවතින ඉතාමත් උතුම් පනතක් මෙය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අධීක්ෂණයට මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා අපේ වගකීතු අති පූජනීය මහා සංඝරත්නය මේ කෙසේ හෝ සම්මත කරගත යුතු පනතක් කියන තැනක උන්වහන්සේලා ඉන්නවා ඒක ඉතාමත්ම වටිනා තැන ඉතින් අපි බලාපොරොත්තු වෙයාගෙන ඉමු ඒ සම්බන්ධයෙන් බෞද්ධ පින්වතුන්ට හොඳ ඉදහසක් හොඳ ආලෝකයක් පෙනෙන තත්ත්වයක් ලංකාව තුලවත් අඩුමතරමේ මේ බුදුදහම විනාශ වෙන්නත් නොදී ආරක්ෂා කරගන්න පුළුවන් නම් කියලා ඒ නිසා අපි මේ පනත සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවකින් ඉමු බුදු සසුන ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන්ම අර මේ පොසන් පුර 15ක් දවසේ මේ වගේ පනතක් සම්බන්ධයෙන් කතා කළේ මේ හරියට ධර්ම සංගායනාවක් කරනවා වගේ හරි වැදගත් දෙයක් මොකද මේ බුදු සසුන ආරක්ෂා කරගන්න කරන වැඩපිළිවෙල ඒක මේ 5000ක් කල සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ගන්න දෙවන්ත වැයමක් මේක ඒ නිසා මේ තබන පියවර මම හිතන්නේ අපේ අනාගත බෞද්ධයෝ සතුටින් භුක්ති විඳී අපිටත් හිතලා සතුට වෙන්න පුළුවන් වෙවි අපේ අනාගත පරම්පරාවටත් බුදු සසුන නිර්මල උදා කරලා දෙන්න ළඟා කර දෙන්න හැකියාවක් ලැබුණා නේද කියන. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අද කතා කළේ අපේ ගෞරවනීය ඔත්මලික් මාර්කස් පණ්ඩිතාම්බරම් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් සංවිධායක මහත්මාවරුතු සියලු දෙනාටම තුනුරංගේ ආශිර්වාදය නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. साधु 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 वटिना धर्म साकच्छा मेहमन लभिवे लबनोरुव कंद आरण्यवासी राजकीय पंडित मांकडेल नंदरतन हिमिपानं महासी अपि कौरुद्धान महासी ताम गर्वकरण भिक्षु महासी नमक एवगेम लबनोरुव कंद लबनोरुव आरण्य सेनाधिपति කොත්මලේ කුමාර කශ්‍යප හිමිපාණන් වහන්සේ උන්වහන්සේ දෙපළම රාජකීය පණ්ඩිත ඉතින් අපි උන්වහන්සේ දෙපළටම ගරු කරන භික්ෂුන් වහන්සේ ළමක් අපි හිතන්නේ උන්වහන්සේලා අපි ශාසනයට විපතක් ආන්තරයක් අනුතරක් කරන්න හදනවා කියලා හැබැයි අපිට මේ දන්න මේ අවස්ථාවේ මේ අපි හැමෝටම බොහෝ ප්‍රශ්න තියෙනවා අපි යම්කිසි ප්‍රශ්නෙම කරලා තියෙනවා ඒව සාකච්ඡා වුණා අපි අතේ හිතේ තියෙන ප්‍රශ්න සාකච්ඡා වුණා හැබැයි සජීව වහන් ප්‍රශ්න තියෙනවා කියලා අපි දන්නවා ඒත් මේ අවස්ථාව නෙමේ මෛත්‍රී උන්වහන්සේලාගෙන් අපිට දැනගන්න පුළුවන් මේ අවස්ථාවේ අපිට යම්කිසි දවසක මෙතන ඉන්න අයට මෙතන ඉන්න පින්වත් පිරිසට ඇත්තම පින්වත් බෞද්ධ පිරිසක් ඉන්නේ ඒ අයත් ඉතින් ඇත්තටම ශාසනට ලැබි සමාජ නොදුනක්කම නිසා සමාජ දේවල් එකතු කරන්න නැති ඉවර්ති කරන්න දේවල් තියව දේවල් ඒ වගේ දේවල් යෝජනා සාදාස් ක්‍රීපයක් කරන්න සාහස විවෘත සාකච්ඡාවක් යම්කිසි දවසක පවත්වන උන්වහන්සේලා විසින් සාහස මම හිතන්නේ ඔබතුමා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන ඒ සඳහා මේ අවශ්‍ය භූමිකාවක් සකස් කරන්න අපි සම්බන්ධ වෙනවා නේද ඒ සඳහා වේදිකාවේ ඔනිතනේ අපි සම්බන්ධ වෙන්නම් මේක සඳහා අනිවාර්යයෙන්ම කරුණු පැහැදිලි කරන්න. මොදේ සංසප් ප්‍රමාණ පිං මං හිතන්නේ අපිට බොහෝ දේවල් විසඳී ගත හැකි සාකච්ඡායම තමයි සාකච්ඡාවට නිරන්තරයෙන් අපි දොර විවෘතව තැබිය යුතුයි එක්කම මේ අපේ බෞද්ධ ජනතාවගේ හදවත වගේ ත්‍රිපිටකය කියන්නේ ඉතින් ඒ ත්‍රිපිටකයට අපි කවුරුත් ආදරේ ඒ යම් කිසි විදිහකින් අත්වරදීපින් හෝ ඌනතාවකින් හෝ යම් කිසි එක වෙනසක් කරන කවුරුත් කැමති නැහැ ඉතින් හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කිරීම අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන මේක ආරක්ෂා කර ගැනීම ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපි බලමු කොහොමද ඉදිරියේ අනාගතය වෙනුවෙන් මේ එකතු වෙලා සහයෝගයෙන් මේ අපේ අනාගත පරම්පරාවට පුදු කරන්න කියලා. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට තව මොන විනාඩි දෙක තුනක කාලයක් අපිට දෙන්න පුළුවන් අවසාන වශයෙන් යමක් ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි තේරුම් ගන්න මම අන්තර යොම වෙනවා පුණ්‍ය නමෝදනා සඳහා අපේ ගෞරවනීය අපේ ප්‍රංශය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී කැන්දවිනි රාහුල් හිම්පාණන් වහන්සේට තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ප්‍රමාණ පින් සහභාගී වුණාට තේරුම් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ජාත්‍යන්තර කලන මිතුරෝ සංවිධානයෙන් සංවිධිත
සියලු සමාදානයේ සමගාමීව පැවැත්වූ ධර්ම සාකච්ඡාවයි මේ විදිහට සමාරූණේ. අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාව සිද්ධ කිරීම වෙනුවෙන් වැඩමවා වදාළ දේශකයාණන් වහන්සේලා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී අතිපූජනීය රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති දුරන්දර රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන මේ දිනම අද දවසේ මේ උතුම් වූ ධර්ම සාකච්ඡාව පැවැත්වුවේ පරියාප්ති ශාසනය සුරක්ෂිත කර ගැනීම අරමුණු කරගෙන ඒ තුලින් ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනයන්ම ආරක්ෂා වෙන්නට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් මේ ත්‍රිවිධ ශාසනය ආරක්ෂා වෙන්නට යම් යම් බාධා ඇති වෙනවා නම් ඒ බාධාවන් ඉවත් කරගන්නේ කොහොමද කියන බවයි මේ සාකච්ඡාව තුළින් පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. එදා අතීතයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාසන භාරධාරී මහරහතන් වහන්සේ නමක් විදියට මේ වෙනුවෙන් පූර්වාදර්ශය සපයා වදාලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් විදියට එදා අතීතයේ ඉඳලා මේ දක්වාම අපේ ශාසන භාරධාරී සංඝ පීත්‍රෝන් වහන්සේලා වගකීම් සහිත මේ උතුමන් වහන්සේලා මේ බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්නට කටයුතු කරනවා. ඒ වගකීම වර්තමාන ඉතාම ශ්‍රේෂ්ඨ විදියට දරාගෙන ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉතාම හොඳින් ඒ වගකීම ඉෂ්ට කරනවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනට අවශ්‍ය කරන ඒ වැඩ පිළිවෙලවල් දියත් කරමින් මේ උතුමන් වහන්සේලාට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා, ආශිර්වාද කරනවා. ඔබ වහන්සේලා සිද්ධ කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය මේ ධර්මීය තලයේ සුරක්ෂිත වෙන්නට ඔබ වහන්සේලා මේ ගෙන යන ශ්‍රේෂ්ඨ උදාරතර කර්තව්‍යයන් ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට සමෘද්ධ භාවයට පත් වේවා. ඔබ වහන්සේලා නිරෝගී සම්පන්නී දීර්ඝායුෂ නිරතුරුවම සැලසේවා. සතවර්ෂ ආදී කාලයක් මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරමින් මේ සම්බුද්ධ ශාසන සුරක්ෂිත භාවය සඳහා කටයුතු කරමින් වැඩ වාසය කරන්ට දීර්ඝායුෂ සම්පන්නී නිරෝගී සුවය නිති සැලසේවා. මේ බුද්ධ ශාසනය කේන්ද්‍ර කරගෙන පිළිවෙත් පුරාගෙන ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන පාරමී ධර්ම මුදුන් පමුණුවාගෙන ප්‍රාර්ථනීය බෝධි කියන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සඳහා ඔබ වහන්සේලාට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා. මේ සම්බුද්ධ ශාසනයට දායාද කළ ඔබ වහන්සේලාගේ ආචාර උපාධි උතුමන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ උතුමන් වහන්සේලා සැනසීමටපත් වේවා. මෞපිය ගුරුවර ආදී පිරිස මේ පින් අනුමෝදන්ව සුවපත් භාවයටපත් වේවා. ඒ හැම දිනාටමත් ඔබ වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්ති නවසාන වශයෙන් මේ බුද්ධ ශාසනය කේන්ද්‍ර කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතු ආගතං පටි
පුත්තං